විසඳුම ධාර්මික සමාජ දේශපාලන ප්‍රශ්නවලට විසඳුම් සොයන වැඩසටහන. අද අපි පැමිණ සිටින්නේ තවත් උණුසුම් මාතෘකාවක් සමගයි. වසර එකහමාරකට අධිකව මුළු මහත් ශ්‍රී ලංකාවම බලාගෙන සිටි සාක්ෂිකරුවන් 450 අධ්‍යනෙක්ගේ සාක්ෂියකින් යුත් පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාව. ඒ පිළිබඳව තමයි අද අපි සාකච්ඡා කරන්නට යන්නේ. ගිය ජනවාරි 31 වන දින මෙම පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාව එළි වී තිබෙනවා. ඒ තාම පොදු ජන දෑත්වලට නොලැබුණද සමාජ හා වෙබ් අඩවිවල අපිට එය දකින්නට පුළුවන්. ඒ පිළිබඳව පුළුල් සාකච්ඡාවක් කිරීමට තමයි අද අපි තීරණය කරලා තිබෙන්නේ. ඒ පිළිබඳව අද අපිත් එක්ක සාකච්ඡා කරන්නට පැමිණ සිටින්නේ සිලෝන් තව්හීද් ජමාත් සංවිධානයේ මහලේකම් සහෝදර අබ්දුල් රසීද්. ඔබට දෙවියන්ගේ ශාන්තිය හා සමාධානය උදා වේවා. ඔබටත් දෙවියන්ගේ ශාන්තිය හා සමාධානය උදා වේවා. සාක්ෂිකරුවන් 450 අධ්‍යනෙක්ගෙන් ඔබත් එක් සාක්ෂිකරුවෙක්. ඔබත් කොමිසමට ගිහිල්ලා සාක්ෂි දීලායි තියෙන්නේ. එහෙම. ඒ සාක්ෂි දුන්න ඔබේ නමත් එම වර්තාවේ සඳහන් වෙලා තිබෙනවා. ඒ පිළිබඳව ඔබ දන්නවද? ඔව්. අද අපි කතා කරන්නට යන්නේ ඒ පිළිබඳව තමයි. එහෙනම් අපි වැඩසටහනට යමු. මේක විසඳුම මුහුණට මුහුණ. බුද්ධයන්සේ ඔත්තුකාරය, ඒ වගේම ගෝතාභයගේ අත්කොළුවේ කියලා ඔබ පිළිබඳ යම් යම් කරුණු ඇවිල්ලා තිබ්බා. එහෙම තිබෙන ඔබේ නමත් දැන් මේ වார்த்தාවේ සඳහන් වෙලායි තියෙන්නේ. ඒ ගෝතාභයගේ බුද්ධයන්සේ ඔත්තුකාරය කියලා කියන එම චෝදනාව කොහොමද ඒකේ ඇත්ත தත්ත්වය? දැන් ඔබට සැපද? දැන් මෙහෙමයි. කවුරුත් එක එක කතා කියන්න පුළුවන්. හැබැයි යථාර්ථය මොකද්ද කියන එක තමයි අපි අවබෝධ කරගන්න ඕනේ. දැන් ඔය පාස්කු කොමිසමේ මගේ නම සඳහන් වීම තුලින්ම මම ගෝඨාභයගේ අතකොළුවෙක් කියන එක නැති වෙලා යනවා. ගෝඨාභයගේ අතකොළුවෙක් නම් මම පාස්කු කොමිසම් වார்த்தාවෙක් මගේ නම මැකී ගිහින් ඇති. එහෙම දෙයක් නැහැ. බුද්ධයන්සේ ඔත්තු කරුණොත් නෙමෙයි. අපි සමාජයක් වශයෙන් අපේ සමාජය ආරක්ෂා කරන්නට, ඒ වගේම අපේ රට වෙනුවෙන් අපි ආරක්ෂකංශ අපගෙන් යම් යම් තොරතුරු ඉල්ලා සිටින අවස්ථාවේදී රට වෙනුවෙන් අපි තොරතුරු ලබා දීලා තිබෙනවා මිසක් මිල මුදල් වලට රහසේ ඔත්තු සපයන ඔත්තුකාරයෝ නෙමෙයි. කොමිසමේ අපේ නම සඳහන් වී තිබීම තුලින්ම ගෝඨාභයගේ හෝ මේ පවතින රජයේ අතකොළුවෙක් නොවන බව අපි සනාථ කරලායි තියෙන්නේ. ගින්නක් නැතුව දුම්මක් නගින්න පුළුවන්ද? ඔබට මේ වගේ චෝදනාවක් එල්ලවෙන්නට මොකද්ද හේතුව වෙලා ඇත්තේ? ඌ හැම වෙලේම යම් කිසි දෙයක් හැම වෙලේම මතු කරන්න උත්සාහ දරනවා. යම් කිසි චෝදනාවක් නැවත කියන අවස්ථාවකදී ඒ සැබෑවක්දෝ කියලා මහජනතාව ඉතන තරමට තත්වයක් උදා කරන්න තමයි සමහර අදහස් කරන්නේ. දේශපාලන කුමන්ත්‍රණයක් වන්නට පුළුවන්. ඡන්දේ කාලට ඔය කතිකාවන් කතා බහට ලක් වෙනවා. ඡන්දයක් ඉවරුණාට පස්සේ මැතිවරණ කාලේ නිම ගියාට පස්සේ ඒවා කිසිම දෙයක් කතා බහට ලක් වෙන්නේ නැහැ. මේ තුලින්ම යම් කිසි පාර්ශවයක් තමන්ගේ යටි අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා අපේ නම භාවිතා කරනවා මිස ඕව ඇත්ත නෙමෙයි. ඔබ වார்த்தාව කියවලා ඇති. ඒ වார்த்தාවන් වල ඔබලාටත් ඔබේ ඔබට හා සංවිධානයේ ලොකු ප්‍රශ්නයක් දැන් මතුවෙලායි තියෙන්නේ ඒ වார்த்தාව හරහා. හරි, එහෙනම් අපි ඍජුවම එම වார்த்தාව නිර්දේශයන් පිළිබඳව අපි කතා කරමු. ඒ වார்த்தාවේ සඳහන් වෙනවා වහබ් වාදය. ත්‍රස්ත වාදයට මුල පුරන මෙම වහබ් වාදය. ඉස්ලාම් දහම තුල මේ වගේ වහබ් වාදයක් කියලා තියෙනවද? ඇයි මේ වගේ කුරීරු අන්‍යාගමික සහෝදරින්ව ඝාතනය කරන්න ඕනේ, මිනිස්සුන්ව මරන්න ඕනේ ආගමක මේ වගේ සංකල්පයක් තියෙන්නේ? ඉස්ලාම් දහමේ ඔබලා දැන් ඔබත් වහබ් වාදියෙක් කියලා තමයි තව්හීද් ජමාත් සංවිධානය කෙනෙක්. දැන් මේ වார்த்தාවට අනුව තව්හීද් ජමාත් සංවිධානය කියන්නේ වහබ්වාදයේ පොළඹවන සංවිධානයක් කියලා තමයි වார்த்தාවේ නිර්දේශයන් වල තිබෙන්නේ. ඇයි මේ වගේ දෙයක් කරන්නේ? ඇත්තටම මෙතනදී සහෝදරයා අපි සාකච්ඡා කරන්න ඕන වඩාත්ම අවධානයෙන් යොමු කරන්න ඕන දෙයක් තමයි වහබ්වාදය කියලා කිසිම සංකල්පයක් මේ ලෝකේ නැහැ. නැති සංකල්පයකට යම්කිසි සුදුහුණු ගෑමක් සිද්ධ වෙනවා. ඒ නැවත නැවතත් කොයපස් ඥාය වගේ නැති දෙයක් ඇති කරන්නට දරන උත්සාහයක් වහබ්වාදී කියලා සංකල්පයක් නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා නම් පරිශුද්ධ වූ අල් කුර්ආනයේ හෝ නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ නබි වදන් වල සඳහන් දෙයක් තමයි ඉස්ලාම් වන්නේ. ඉස්ලාම් වල පදනම් මූලාශ්‍රය ශුද්ධ වූ කුර්ආනය හා නබිනායකතුමාගේ මඟ පෙන්වීම. එම පදනම් මූලාශ්‍රවල කොතැනක හෝ වහබ්වාදය කියලා යම් කිසි ප්‍රතිපත්තියක් සඳහන් වෙන එක ඔය පාස්කු කොමිසම වන්නට පුළුවන්. එහෙම නැත්නම් මේ වහබ්වාදය පිළිබඳව හංවඩු ගසන වැරදි ආකල්පයක් ගොඩනගන පාර්ශවයක් වන්නට පුළුවන් ඔප්පු කරන්න ඕන. කිසිම තැනක එවැනි සංකල්පයක් ඉස්ලාම් වල නැහැ. ඉස්ලාම් නොයෙකුත් දේවල් ගන්නවලා දීලා තිබෙනවා. උදාහරණයක් වශයෙන් ආර්ථිකයක් ගොඩනගින්න ඕන කොහොමද? ඉස්ලාමීය ආර්ථිකයේ තිබෙනවා
ඉස්ලාමීය දේශපාලනයක් පිළිබඳව සඳහන් වෙනවා. ඒ වගේම ඉස්ලාමීය කුටුම්භයක් ජීවත් විය යුතු ආකාරය පිළිබඳව සඳහන් වෙනවා. මේවා සංකල්ප ඉස්ලාම් තුල තිබෙනවා. සුද්ධ වූ කුර්ආනයේ තිබෙනවා. නබි නායකතුමාණන්ගේ මඟ පෙන්වීම වල තිබෙනවා. නමුත් ආක්‍රමණයන් කරලා අන්‍ය ආගමිකයන්ව ඝාතනය කරලා ඉස්ලාමීය ඒකදේවවාදය වෙනුවෙන් තව්හීද් වෙනුවෙන් සුද්ධ වූ මාර්ගයේ සටන් කරනවාය කියලා ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නියැලෙන්න කියලා කුර්ආනයේ හෝ නබි වදන්වල කිසිම තැනක සඳහන් වන්නේ නැහැ. නමුත් අර කොයපස් න්‍යාය නැවත නැවත මතු කරන එවැනි දෙයක් තිබෙනවයි කියලා. දැන් මාක්ස් කාල් මාක්ස් කියලා පුද්ගලයෙක් හිටියා. ඔහුගේ දාස් කැපිටල් කියලා පොතක් තිබුණා. ඒ පොත පදනම් කරගෙන කාල් මාක්ස්ගේ සමාජවාදය මාක්ස්වාදය ගොඩනැගුණා. මම අභියෝග කරනවා කොහෙද තියෙන්නේ වහබ්වාදයට පොතක්? වහබ්වාදයේ පියා වශයෙන් සලකනවා මොහම්මද් ඉබ්නු අබ්දුල් වහබ්. ඒ මොහම්මද් ඉබ්නු අබ්දුල් වහබ් වහබ්වාදය කියලා ලියපු පොතක් මේ ලෝකයේ සිටින ඕනෑම පුද්ගලයෙකුට මම අභියෝග කරනවා ඉදිරිපත් කරන්න කියලා. එහෙම පොතක් නෑ. හරි, දැන් ඔබ කියනවා, හරි අපි ඒක ගමු. දැන් කියන විදිහට වහබ්වාදය අර ඉස්ලාම් දහම තුල නෑ. ඒ දැන් ඕගොල්ලෝ මතු කරගෙන ඒක තමයි දැන් ඉස්ලාම් දහම. අපි දැන් දකින්නට පුළුවන් ඉස්ලාම් දහම කියන්නේ මුස්ලිම් වරුන් ලෝකයේ බොහොමයක් දෙනා ජීවත් වෙනවා. ඒ සුළු පිරිසක් තමයි මේ වගේ ජිහාද් කියන නමින් හෝ වහබ් කියන නමින් මිනිසුන් ඝාතනය කරගෙන සිටින්නේ. හරි, දැන් ඔබ කියන විදිහට ඉස්ලාම් දහමේ වහබ්වාදය නැත්නම් ඇයි ඔබලා මේ වගේ දෙයක් අලුතෙන් ඔගලන් තෝරාගෙන තිබෙන්නේ? ලංකාවේ කිසිම තව්හීද් සංවිධානයක් අපි වහබ්වාදීන් කියලා හෝ මොහම්මද් ඉබ්නු අබ්දුල් වහබ්ගේ අනුගාමිකයන් කියලා හෝ නැත්නම් වහබ්වාදී සංකල්පයක් කියලා අද අංවඩු ගසනු ලබන, අද උපකල්පනය කරන, මනංකල්පිතව ගොඩනගලා තිබෙන ඒ වහදී දෘෂ්ටිකත්වයෙන් ක්‍රියා කරනවා කියලා කවුරුත් කියන්නේ නැහැ. එහෙම කටයුතු කරලත් නැහැ. වහබ්වාදී කියලා පොතක් තියාගෙන කවුරුත් තව්හීද් සංවිධාන උගන්වන්නේ නැහැ. නැති සංකල්පයක් ඇති කරවල යම් කිසි අදිසි බලවේගයක් මුස්ලිම් ජනතාවට හිතා මතාම පහර දීම සඳහා, මුස්ලිම් ජනතාවගේ සමාජ උන්නතිය, මුස්ලිම් ජනතාවගේ ආගමික උන්නතිය කඩාකප්පල් කිරීම සඳහා ප්‍රයත්න දරන සැලසුම් සහගත කුමන්ත්‍රණයක් තමයි මේ වහබ්වාදය කියන දේ. තව්හීද් සංවිධාන ලංකාවේ 1947 ඉඳලා තිබෙනවා. කවුද තව්හීද් සංවිධාන කියලා තියෙන්නේ මේ ලංකාවේ මිනිස්සුන්ට පාර දෙන්න කියලා? කොයිද කියලා තියෙන්නේ රටේ ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි වෙන්න කියලා? ලංකාවේ ස්වෛරීභාවයට තර්ජනයක් වෙන්න කියලා? කවුද දේශනා කරලා තියෙන්නේ? කවුද ලියලා තියෙන්නේ? කවුද පොත් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ? කිසිම තැනක කිසිම ආකාරයකින් ඔය වහබ්වාදය කියන ප්‍රචණ්ඩකාරීත්වයකට පොළඹවන කිසිදු සංකල්පයක් තව්හීද් සංවිධාන කවුරුත් උගන්වලා දීලා නැහැ. හරි, දැන් ඔබ කියනවා වහබ්වාදය කියලා එකක් නැහැ ලෝකෙම. එහෙම නැති දෙයකට දෙනම් මේගොල්ලන් කොමිසමක් පත් කරලා සඳහන් කරන්නේ. වහබ් කොහොමද සඳහන් කරන්නේ කියලා කිව්වොත් 9/11 9/11 US terrorism attack එක කවුරුත් දන්න දෙයක්. ඒකේ තිබෙන ඒ කොමිෂන් US commission report එකේ දෙයක් සඳහන් කරලම තමයි මේගොල්ලන් ඇවිල්ලා ඒ වහබිසම් වහබ්වාදය පිළිබඳ මේ පාස්කු ප්‍රහාර කොමිසමෙත් සඳහන් කරන්නේ. Islamist terrorism find inspiration in a long tradition of extreme intolerance that flows through the founders of Wahhabism. The Muslims brotherhood and the prominent Salafi thinkers. මුස්ලිම් වරුන්ව මේ වහාබිසම් වහබ්වාදය තමයි වෙනස් කරන්නේ. ජිහාදය හෝ මිනිස්සු මරන්නට ඕනේ කියලා මේ US commission report එකේම සඳහන් වෙලා තියෙනවා. ඒත් දැන් ඔයා කියනවා වහබ්වාදයක් නැහැ, වහබ්වාදයේ පොතක් නැහැ, පියෙක් නැහැ කියලා. දැන් මොකද්ද මේක ඇත්ත? හරි, දැන් ඔය ඇමරිකාවේ කොමිසම් වාර්තාවකේ උපුටණයක් දක්වනෝනේ ඔබතුමා. එතනින්ම පේනවා ඔරාගේ අම්මගෙන් පේනාලා තියෙනවායි කියලා. මේ IS කඳවුරු, මේ ත්‍රස්තවාදී කඳවුරු, ඉස්ලාමීය ත්‍රස්තවාදයේ ජිහාද් නමින් ප්‍රචණ්ඩකාරී පිරිසක් ඉන්නවයි කියලා ඒව ගොඩනගන්නෙම ඔය ඇමරිකාව. ඇමරිකාව, ඊශ්‍රායලයේ, ඒ වගේම මහා බ්‍රිතාන්‍යයේ පසුබිමෙන් තමයි, පසුතලයෙන් තමයි ඔය රංගනය සිද්ධ වෙන්නේ. එතකොට ඔරාගේ අම්මගෙන් පෙහෙනාපු උපුටණයක් දක්වමින් වහබ්වාදයක් තියෙනවයි කියලා සනාථ කරන්න උත්සාහ කරන එක සම්පූර්ණයෙන්ම වැරදි. අපි කියන්නේ දැන් ඔය 9/11 ප්‍රහාරයට වහබ්වාදයේ සම්බන්ධ වුණයි කියලා කියනවනේ. ද අපිත් අහන්නේ, හරි, ඒ සම්බන්ධ වුණු පුද්ගලයන් වහබ්වාදය තුළින් ආකර්ෂණයක් ලබලා, ඒ තුළින් උද්වේගයක් ලබලා, අභිප්‍රේරණය වෙලා ත්‍රස්ත ක්‍රියාවල නියලුණයි කියලා ඔවුන් සඳහන් කරලා කියනවා නම්, ඒ පුද්ගලයන් යොමු කරපු, ඒ පුද්ගලයන් පරිශීලනය කරපු, ඒ පුද්ගලයන් අධ්‍යයනය කරපු ඒ පොත ඉදිරිපත් කරමු. අපි ඒකයි කියන්නේ ජිහාද් කියන්නේ වෙනම සංකල්පයක්. අද ජිහාද් කියන දේ ත්‍රස්තවාදයක් කියලා සමහරු තමන්ගේ උමනාවට ඒව භාවිතා කරාට ඉස්ලාම් වල ජිහාද් කියන්නේ වෙනම දෙයක්. ඒක වෙනම මාතෘකාවක්. අපි දිගටම සාකච්ඡා කරමු ඒ ගැන. නමුත් ඔයවට ඉස්ලාම් වලට කිසිම අදාළත්වයක් නැහැ.
තෞහිත් සංකල්පයටත් අදාළත්වයක් නැහැ. දැන් කුරුස යුද්ධය සිද්ධ වුණා ලෝකේ. කුරුස යුද්ධේ මොන නාමයෙන්ද සිද්ධ වුණේ? කුරුසේ නාමයෙන් සිද්ධ වුණ දෙයක්. අපි සියලු දෙනාම දන්නවා ක්‍රිස්තියානි ජනතාව කියන්නේ හැමදාම අනුන්ට ප්‍රේම කරන. යේසුස් වහන්සේගේ ඉගැන්වීම ඔහු ප්‍රකාශ කරන්නේ දකුණු කම්මුල දුන් ගැහුවා නම් වම් කම්මුල දෙන්න කියලා. එවැනි මතවාදයක් ක්‍රිස්තියානි ජනතාව තුළ තිබෙනකොට ආදරය, ප්‍රේමය, කරුණාව, මෛත්‍රිය වැඩවීම තමන්ගේ ධර්මයේ පදනමක් වශයෙන් ක්‍රිස්තියානි ජාතිකයන් හිතාගෙන මූලාශ්‍රවලින් අනුගමනය කරගෙන එනකොට කුරුසේ නාමෙන් යම් කිසි පුද්ගලයන් පිරිසක් යුද්ධයක් සිද්ධ කරා. පල්ලිවලට විරුද්ධව කටයුතු කරා. ඔවුන්ගේ කිතු සභාවන් වලට විරුද්ධව කටයුතු කරා. ඒව සිද්ධ වුණේ දේශපාලනික ඌමනාවන් සන්තෘප්ත කරගන්නට මිසක් බයිබලයේ පිහිටුවන්නට නෙමෙයි. එවැනි යම් කිසි පුද්ගලයන් පිරිසක් තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගන්න ආයුධ සන්නද්ධ වෙලා ඒ සඳහා ඉස්ලාමීය ජිහාද් කියන වෙනම ආරක්ෂක සංකල්පයක්, ජිහාද් කියන්නේ ඒක භාවිතා කරගෙන ජිහාද් මුවාවෙන් ත්‍රස්තවාදයක් සිද්ධ කරා නම් ඒකට ඉස්ලාම් අදාළත් නැහැ, තෞහීද් සම්බන්ධවන්නේත් නැහැ, ඒක වහාබි සමුත් නොවේ. ඔබ කියන්නේ ඇමරිකාව තමයි ඔය වහබ්වාදය කියලා එකක් ඇති කරලා තියෙන්නේ කියලා ඔයා කියනවා. ඒත් මැලේසියා, රසියා, ඒ වගේ ඊජිප්ත් මේ වගේ බොහෝමයක් රටවල්වල මේ වහබ්වාදය තහනම් කරලා තිබෙනවා. ඒ වගේම වහබ්වාදයට අඩංගු පොත් ඒවත් තහනම් කරලා තිබෙනවා. එතකොට දැන් මෙතන දැන් ඊජිප්තේ වැනි රටවල් ගත්තොත් මේගොල්ලන් ඇවිල්ලා ඇමරිකාවන්ගේ අත්කොලුවන් නෙමෙයි. ඒතර මේ වගේ රටවල්වලත් තහනම් කරන තරමට දරුණු දෙයක් නෙමෙයිද ඔය වහබ්වාදය කියන්නේ? දැන් උතර සඳහන් කරන්න ඕන දෙයක් තමයි ඊජිප්තුවේ අල්-අස්සර් කියලා අරාබි විශ්වවිද්‍යාලයක් තිබෙනවා, ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක්. ඒ අල්-අස්සර් විශ්වවිද්‍යාලයේ ඔහුගේ ඉස්ලාමීය අකීදාව, ඉස්ලාමීය මූලික විශ්වාසයන් පිළිබඳ අධ්‍යයන කටයුතු සඳහා භාවිතා කරන්නේ මොහම්මද් ඉබ්නු අබ්දුල් වහබ්ගේ කිතාබුත් තව්හීද් කියන පුස්තකය. එතකොට වහබ්වාදය කියලා දෙයක් ඔහුන් පිළිගත්තෙත් නැහැ. දැන් මොහුන් කියනවා නම් මොහම්මද් ඉබ්නු අබ්දුල් වහබ් කියන දේ වහබ්වාදය නම් මොහම්මද් ඉබ්නු අබ්දුල් වහබ්තුමාගේ පොතක් කොහමද අල්-අස්සර් විශ්වවිද්‍යාලයේ මූලික විෂය මාලාවට මූලික නිර්දේශයක් වශයෙන් ඕන ඉදිරිපත් කරලා තිබෙනවා. ඔබ ඒක වගකීමෙන්ද කියන්නේ? මම ඉතාමත් වගකීමෙන් කියන්නේ. ඊළඟ කාරණාව මැලේසියාව නැත්නම් වෙනත් රටවල් බ්‍රිතාන්‍ය, මහා බ්‍රිතාන්‍ය එක අවස්ථාවකදී ඔය වහබ් මොහම්මද් ඉබ්නු අබ්දුල් වහබ්තුමාගේ කිතාබුත් තව්හීද් පොත තහනම් කරන්න ඕන කියලා පුද්ගලිකව එක පාර්ලිමේන්තු නියෝජිතවරයෙක් කිව්වා. නමුත් ඒක පිළිගත්තේ නැහැ. උසාවියේ ඒක පිළිගත්තෙත් නැහැ. මැලේසියාව තහනම් කරයි කියලා ඒ කිතාබුත් තව්හීද් කියන එක වහබ්වාදයක් නෙමෙයි, ඒක ත්‍රස්තවාදී පොතකුත් නෙමෙයි. නැති දේවල් තහනම් වෙනවද කියලා අහනවා. ඔව්, නැති දේවල් තහනම් වෙනවා. මම අහන්නම්, අපිට දන්නවා 2019 පාස්කු ප්‍රහාරයේ සිද්ධ වුණු වහාම ක්ෂණිකවම ලංකාව රජයේ තීරණය කරපු දෙයක් තමයි ගැසට් පත්‍රයක්, අතිවිශේෂ ගැසට් පත්‍රයක් කරා සංවිධාන තුනක් තහනම් වුණා. මම අහන්නේ එක සංවිධානයක් ජාතික තව්හීද් ජමාත් සියලු දෙනාම දැන සිටියා, කාතංකුඩි ප්‍රදේශයේ සීමිත පිරිසක් ක්‍රියා කරපු සංවිධානයක් තහනම් වුණා. ඊළඟ සංවිධාන දෙක මොකද්ද? ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම්, කොහෙද හිටියේ, කවුද ඒක අය, කොහෙද ඒ සංවිධ මූලස්ථානයේ තිබුණේ, කොහෙද ඔවුන් ක්‍රියා කරේ? මුස්ලිම් සමාජයේ දැන සිටියෙත් නැ, මුස්ලිම් නෝන සමාජයේ දැන සිටියෙත් නැ. මුස්ලිම් සමාජයේ සංවිධානයක් නම් අපි දන්නවා මේ සංවිධානයේ තියෙනවද නැද්ද කියලා. එහෙම දැන සිටියේ නැ. හරි, එහෙම සංවිධානයකට යම් කිසි පුද්ගලයන් පිරිසක් හිටියයි කියන එක නිකන් උපකල්පනය කරමු අපි. විලායත් සෛලාන් කියන්නේ මොකද්ද? මොකද්ද විලායත් සෛලාන්? විලායත් සෛලාන් කියලා සංවිධානයක් තානම් වුණා. මම අහන්නේ මේ වෙලාවේ 2019 අප්‍රේල් 21 වෙනිදා විලායත් සෛලාන් කියලා සංවිධානයක් ක්‍රියාත්මක වුණාද ලංකාවේ? කොයිද ක්‍රියාත්මක වුනේ? නැති සංවිධානයක් තහනම් වුණ දෙයක් වශයෙන් තමයි අපි එතනදී සලකන්නේ. ඒවා ඉතින් ඉන්න, ඒ කියන්නේ නැති දෙයක් තහනමකට ලක් වෙලා තිබෙනවා. ත්‍රස්තවාදයේ තහනම් විය යුතුයි. තවත් සජීවී උදාහරණයක්. දැන් ලංකාවේ මානව හිමිකම් පිළිබඳව ප්‍රශ්නයක් ජාත්‍යන්තරයේ කතාවට ලක් වෙනවා ජිනීවාවල. එතනදී ජිනීවාවල අවසාන යුද මෙහෙයුමේ ශ්‍රී ලංකාවේ හමුදා විසින් දෙමළ ජාතිකයන්ට මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්, කඩකිරීමක් සිද්ධ වුණායි කියලා කියනවා. ඒ තුලින් ඔහුන් මතු කරන තවත් තීරණයක් තමයි ලංකාවෙන් අමුදාපතිට ශවේන්ද්‍ර සිල්වා මහත්මයාට ඇමරිකාවට යන්න තහනමක් තිබෙනවායි කියලා. මම අහන්නේ ඒ 2009 අවසන් යුද මෙහෙයුම සිද්ධ වෙන අවස්ථාවේදී ශවේන්ද්‍ර සිල්වා මහත්මයාද මේ යුද හමුදාපති වශයෙන් කටයුතු කරේ? නමුත් මානව හිමිකම් උල්ලංඝනයක් කියලා ඒ පුද්ගලයාට යන්න බෑ කියනවා. අමුදාපති කෙනෙක්ට වෙන පුද්ගලයෙක්ට තිබුණ දෙයක් තවත් පුද්ගලයෙක්ට තහනමක් වෙනවා. නැති දේවල් වලට තහනම් පනවනවා. අපි ඒවත් පිළිගන්නද යන්නේ? ඒ වගේ තමයි අපි මෙම තව්හීද් කියන නමින් ඉන්න කට්ටි අපි වහබ්වාදයේ දේශනා කරෙත් නැහැ. වහබ්වාදයේ කියලා එක දෙයක් අලුතින්
උපකල්පනය කරලා තහනමකට ලක් වී තිබෙනවා මිසක් ඔයක නැති දෙයක් තහනම් කිරීමක් වශයෙන් තමයි සලකන්නේ. කිව්වා ඊජිප්තුව. ඊජිප්තුවේ වහබ්වාදයට තහනමක් නැහැ. ඒ වගේම විශ්වවිද්‍යාලයේ අබ්දුල් වහබ්ගේ පොත්ද ඒගොල්ලන් තාම ඉගෙනීමට ගන්නවා කියලා. ඒත් දැන් මේ පාස්කු ප්‍රහාර කොමිසම් වාර්තාවේ ඒගොල්ලන් සඳහන් කරන්නේම ඊජිප්තුවේ ඒවා තහනම් කියලා. අබ්දුල් වහබ්ගේ පොත් තහනම් මේ වාර්තාවේ සඳහන් කරනවා. ඔබ කියන්නේ දැන් මේ වාර්තාව වැරදි කියලාද? පාස්කු කොමිසමට සාක්ෂි ලබා දීම සඳහා විවිධ පුද්ගලයන් පැමිණෙනවා. ඒ පුද්ගලයන් සාක්ෂි ලබා දෙනවා. ලබා දුන්න සාක්ෂිය පදනම් කරගෙන තමයි නිර්දේශ කරලා තියෙන්නේ. මම කිව්වේ නෑ පාස්කු කොමිසම සාක්ෂි නොදුන් දෙයක් වාර්තා කරයි කියලා. යම්කිසි පුද්ගලෙක් සාක්ෂියක් ලබා දීලා ඇති. ඒ සාක්ෂියේ නිර්වද්‍යභාවයේ පාස්කු කොමිසම් සභාව තවදුරටත් අධ්‍යයනය කළ යුතුයි. සාක්ෂියක් ලබා දුන් සැනින්ම යම්කිසි දෙයක් සත්‍යයක් බවට පත්වන්නේ නැහැ. ඒ පිළිබඳව නැවතත් ගවේෂණයක් කරලා විමර්ශනයක් කරලා ඒ සැබෑවක් නම් පමණයි ඔවුන් වාර්තාවට යොමු කරන්න ඕන. තවදුරටත් ඒ පිළිබඳව අධ්‍යයනයක් කළ යුතුයි කියලා තමයි මම කියන්නේ. දැන් ඔබ කියන විදිහට කිතාබු තව්හීද් කියන්නේ ඊජිප්තු වගේ රටවල් වල තහනම් නැති පොතක් පාස්කු ප්‍රහාර කොමිසමේ නිර්දේශයන් වල ඒ පොත තහනම් කළ යුතුයි කියලා සඳහන් වෙනවා. මෙන්න ඒ පොත. දැන් ඔබ කියන්නේ මේකේ කිසිදු ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳව ත්‍රස්තවාදය පිළිබඳව අනිත් අයව ඝාතනය කරන්න මුස්ලිම් නොවන සහෝදරයන්ව ඝාතනය කරන්න කියලා කොහෙවත් කියලා නැද්ද? ඒ පොතව කියවලා තියෙනවද ඉස්සෙල්ලා? ඔව් මට මේ පොත ලබා දෙනවා. මේ කිතාබු තව්හීද් කියන පොත මොහම්මද් ඉබ්නු අබ්දුල් වහබ් කියන උගතා විසින් ලියපු පොතක්. මේ තියෙන්නේ සිංහල පරිවර්තනය. මේක පරිවර්තනය කරලා තියෙන්නේ MIB ලතීෆ් කියලා පරිවර්තකයෙක්. මේක මුද්‍රණය කරලා තියෙන දිනයක් පවා එතන සඳහන් වෙනවා. මේක මුද්‍රණය කරලා තියෙන වසර 1992 දී මේ පොත සිංහලට පරිවර්තනය කරලා ලොව පුරා මේක බෙදා හරින්නේ ඉන්ටර්නැෂනල් ඉස්ලාමික් පබ්ලිෂින් හවුස් සෞදි අරාබියාවේ මුද්‍රණය කරන රජයේම අනුග්‍රහය සහිත මුද්‍රණාලයක් විසින් ප්‍රකාශකයන් විසින්. මේකේ රජයේ අනුග්‍රහයක් ඇතිව මුද්‍රණය වෙන පොතක ත්‍රස්තවාදී යම්කිසි කරුණක් අන්තර්ගත වෙයි කියලා ඔයා නිකමටවත් හිතනවද? පොත කියවලා නැතිව යම්කිසි කෙනෙක් කල්පනා කරනවා නම් තර්කානුකූලව එක රජයක් බාරගන්නවා සම්පූර්ණ වගකීම මේ පුස්තකයේ වෙනුවෙන්. එතකොට ත්‍රස්තවාදී පිළිබඳව යමක් සඳහන් වෙයිද? එහෙම පොතක් රජයේ අනුග්‍රහයෙන් මුද්‍රණය කරාවිද? නැහැ. ඒ තර්කානුකූල මතයක්. පොත කියවන්න, පොතේ මුල සිට අග දක්වා කියවලා බලන්න. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ව, ත්‍රස්ත ප්‍රහාරයන්ව, එසේ නැත්නම් මරාගෙන මැරෙන විදියට යම්කිසි මුස්ලිම් නොවන කෙනෙකුට හානියක් සිදු කළ යුතුයි කියලා ප්‍රචණ්ඩකාරීත්වයට පොළඹවන සුළු එක දෙයක් මේ පොත තුල තිබෙනවද? මම මේ පොත පාස්කු කොමිසම් සභාවට ඉදිරිපත් කළා. මේකේ කරුණු සියල්ලක්ම මම පැහැදිලි කළා. නමුත් ඒවා සැලකිල්ලට අරන් නැහැ. මම ආන්නේ මේ පොත තහනම් කරනව නම් යම්කිසි මේකේ ත්‍රස්තවාදයේ පිළිබඳව කරුණක් තියෙන්නට ඕන. මේ පොතේ ත්‍රස්තවාදයක් තියෙනවා, ඒ පිළිබඳව ඉගැන්වීමක් තිබෙනවා. එම නිසා තමයි ඒ අනුබල දීම මත ත්‍රස්තවාදයක් සිද්ධ වෙලා තියෙනවායි කියලා යම්කිසි කෙනෙක් ඔප්පු කරනවා නම් අන්න තහනමට ලක් විය යුතු දෙයක්. අපි මොහම්මද් ඉබ්නු අබ්දුල් වහබ් කියන පුද්ගලයාගේ ඇඟේ එළෙන මිනිස්සු නෙමෙයි. අල්ලා කිව්වා නම්, නබි නායකතුමාණන් කියලා තිබෙනවා නම්, දිස්ත්‍රි මුෆ්තිවරයා කිව්වත් අපි පිළිගන්නවා. අපිට ඕනේ ආගමික පදනම විතරයි. නමුත් මේක බොරුවක්. මේකේ ත්‍රස්තවාදී තීනවයි කියලා කියන එක සම්පූර්ණ වැරදි මතයක්. මේ තහනම් විය යුතු පොතක් නෙමෙයි. යම් යම් රටවල් වල යම් යම් කට්ටියගේ ඕමනාවට යම් යම් පොත් තහනම් කරයි කියලා අපි නිකමට හිතුවත් මේ පොත ලංකාවේ තහනම් කරන්න පදනමක් තියෙන්න ඕන. ඒ රටේ එහෙම කරා කියලා මේ රටේ එහෙම කරන්න බෑ. සමලිංගික විවාහයට යුරෝපීය රටවල් අවසරය ලබා දෙනවයි කියලා වහම ලංකාවේ අවසරය ලබා දෙන්නේ නැහැ. අපේ සදාචාරය, අපේ සංස්කෘතිය, අපේගේ ඇසිරින් රටාවන් පදනම් කරගෙන තමයි රටේ තහනමක් දෙනවද, අවසරයක් දෙනවද කියලා අපි තීරණය කරන්න ඕන. මේ පොත රටට අහිතකරයි නම් තහනම් කරන්න. මේකේ අහිතකර පරිච්ඡේදය මොකද්ද? ඒ මතය මොකද්ද කියන එක ඉදිරිපත් කරන්න නැතුව තහනම් කරන එක වැරදි. ත්‍රස්තවාදය ඕකේ නෑ. හරි, අන්තවාදය හරි පොළඹවනවාද? ඒ කියන්නේ අනිත් සමාජ, අනිත් ජාතින් අතර මොකක් කර ගැටුමක් ඇතිවෙන්නට හෝ මොකක් කර ප්‍රශ්න ඇති වෙන විදිහේ මොකක්ද කරුණු මේකේ සඳහන් වෙලා තිබෙනවද? කිසිසේත්ම නැහැ. මේක ඉස්ලාම් දාමේ මූලික විශ්වාසය විග්‍රහ කරන පොතක්. එහෙනම් ඇයි මේක තහනම් වුනේ? ඒක තමයි අපිටත් ප්‍රහේලිකාවක් වෙලා තියෙන්නේ. මේ හිටියටි මේක පාර්ට අපි මෙච්චර විස්තර ලබා දීලා තහනම් කියලා නිර්දේශයක් එනකොට අපි කල්පනා කරනවා අපිට මේ සඳහා නැවත වතාවක් විග්‍රහ කරන්න අවස්ථාව ලබා දී යුතුයි. කොමිසම් සභාවේ නිර්දේශයේ රජය ක්‍රියාත්මක කරන්න කලින් නැවතත් මේ කිතාබුත් තව්හීද් වෙනුවෙන් පෙනී සිටින මේ පොත්වල තිබෙන කරුණ වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන් ඉන්නවා නම් ඔවුන්ව විමසලා නැවතත් සාකච්ඡා කළ යුතුයි කියලා අපි ඉල්ලා සිටිනවා රජේ. දැන් කිතාබුත් තව්හීද් තහනම් කරන්න කියනවා නම් කිතාබුත් තව්හීද් මුද්‍රණය කරලා ප්‍රකාශනය කරලා බෙදා හරින්නේ සෞදි රජය. එහෙනම් සෞදි රජයත් තහනම් විය යුතුයි.
මේ ලංකාවේ තියෙන සෞදි රජයත් තිබෙන සම්බන්ධතාවයන් සියල්ලක්ම විසන්ධි කරගත යුතුයි. සෞදි රජයේ තානාපති කාර්යාලය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න ඕනේ, ඉවත් කරන්න ඕනේ. සෞදි අරාබියාවේ තානාපති කාර්යාලයට දන්වා කිතාබුත් තවුහිද් කියන්නේ තමන්ගේ රාජ්‍ය අනුග්‍රහය සහිත මූලික ලියවිල්ලක් කියලා. ඒතර ඔබ කියන්නේ සෞදි අරාබියාවත් වහබ්වාදී රටක් තමයිනේ. නෑ, දැන් බලන්න ඒක එතන තමයි තියෙන දැන් පටලැවිල්ල. මේක පැහැදිලි කරා අපි කොමිෂන් සභාවේ කීප තැනකම. දැන් බලන්න, දැන් ඔය වහාබිසම් කියන ප්‍රශ්නේනේ ප්‍රචණ්ඩකාරීත්වය කියලා කියන්නේ. දැන් මේක විකිපීඩියා වල තියෙන දෙයක් තමයි. මෙතන සඳහන් කරනවා පැහැදිලිවම, මෙතන බලන්න පැහැදිලිව, Today, Ibn Abdul Wahab's teachings are the official state-sponsored form of Sunni Islam in Saudi Arabia. එතකොට සෞදි අරාබියාවේ මොහම්මද් ඉබ්නු අබ්දුල් වහබ් කියන වියතානන්ගේ ආගමික මතිමතාන්තරය තමයි ඔහුගේ රාජ්‍ය නිල ආගමික මතය නිකාය. සුන්නත් වල් ජමාත් කියන ඒ සුන්නි නිකායේ මතය ඔවුන් ගොඩනගාගෙන තිබෙන්නේ මොහම්මද් ඉබ්නු අබ්දුල් වහබ්ගේ ඒ ඉගැන්වීම අනුවයි කියලා තියෙනවා. එහෙමනම් මේ විවේචනය කරන පැත්තෙන් බලනකොට එතකොට සෞදි අරාබියාව වහබ්වාදී රටක් මම කියන්නේ. අද වර්තමානයේ ත්‍රස්තවාදයට සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙන්නේ කවුද? සෞදි අරාබියාව. IS ත්‍රස්තවාදයේ සමග කවුරු හරි පුද්ගලෙක් සෞදි අරාබියාවේ නම් කරනු ලැබුවා නම්, සනාථ කරනු ලැබුවා නම්, කෙලින්ම මරණීය දඬුවම් ක්‍රියාත්මක කරනු, මෑත කාලයේත් ක්‍රියාත්මක කළා. ඔවුන් සැමදා ප්‍රචණ්ඩකාරීත්වයෙන් තොර සාමකාමී පරිසරයක් සැමදා අපේක්ෂා කරන රටක්. එතකොට 9/11 ප්‍රහාරයේ සෞදිය යම් කිසි පුද්ගලයන් කීප දෙනෙක් දේශපාලන අරමුණක් වෙනුවෙන් සම්බන්ධ වුණායි කියලා සෞදි අරාබියාව වහබ්වාදී ප්‍රචණ්ඩකාරී ත්‍රස්තවාදී රටක් නෙමෙයි. එහෙනම් අබ්දුල් වහබ්ගේ ඉගැන්වීම මත ක්‍රියාත්මක වන සෞදි අරාබියාව ප්‍රචණ්ඩකාරී නොවන රටක් කියලා ලංකා රජයම පිළිගෙන තියෙනවා නම් කොහොමද වහබ්වාදී කියන දේ ත්‍රස්තවාදයක් කියලා තවත් පැත්තකින් කියන්නේ? ලංකාවට නොයෙකුත් ආයෝජනයන් සෞදි අරාබියාව තවමත් කරනවා. ඔය තානාපති කාර්යාලය අරහා හොඳ තානාපතිවරයෙක් ඉන්නවා ලංකාවේ. ගොඩක් ආයෝජන විශාල ප්‍රමාණයක් ලංකාවේ සිද්ධ කරලා තියෙනවා. ඔබ දන්නවා 2002 වසරේ කින්නියාවේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මහා පාලමක් ඉදිකෙරුවා සෞදි අරාබියාවේ රාජ්‍ය අනුග්‍රහය. ඒ වගේම සබරගමු විශ්වවිද්‍යාලය සඳහා මිලියන 30ක සෞදි අරාබියාව මුදල ආයෝජනය කරලා ලබා දුන්නා පරිත්‍යාගයක් වශයෙන්. ඒ වගේම වසර 1981 ඉඳලා මේ මෑතක් වෙනවා වසර 2018 දක්වාම කළුගඟ ජලවියාපෘතිය සඳහා සෑහෙන ප්‍රමාණයක් මුදල් මිලියන 50කට ආසන්න මුදලක් සෞදි අරාබියාව ලබා දුන්නා. එතකොට සෞදි අරාබියාවේ වහබ් මොහම්මද් ඉබ්නු අබ්දුල් වහබ්ගේ ඉගැන්වීම මත ක්‍රියාත්මක වන රටක ආයෝජන මුදල් වලින් ලංකාවේ ව්‍යාපෘති කරන්න පුළුවන්. නමුත් මොහම්මද් ඉබ්නු අබ්දුල් වහබ් තානම් ලංකාවට, මොහම්මද් ඉබ්නු අබ්දුල් වහබ්ගේ කිතාබුත් තව්හීද් තානම් සෞදි අරාබියාවේ මූලික ඉස්ලාමීය අකීදාව පිළිබිඹු කරන පුස්තකයක්. එතකොට පරස්පරතාවයේ තේරෙන්නේ නැද්ද? ඇයි මේ ගැන කල්පනා කරන්නේ නැත්තේ? දැන් සෞදි අරාබියාව තහනම් රටක් වශයෙන් ඔය පාස්කු කොමිසම ඇයි නම් කරේ නැත්තේ? සෞදි අරාබියාව තහනම් රටක් කියලා නම් කරත් දැනට 101,000 විතර විදේශ සේවයේ ඉන්නවා අපේ ශ්‍රී ලාංකිකයන්. සියලු දෙනාම නැවත ඉල්ලන්න ලංකාවට. එහෙට ගියාම සෞදියේ වහබ් ඉගැන්වීම ඉගෙනගෙන මොහම්මද් ඉබ්නු අබ්දුල් වහබ්ගේ ඉස්ලාම් ඉගෙනගෙන ලංකාවට අන්තවාදය ඔවුන් එකතු කරයි කියන සැකේ මත වහාම ඔකත් නිර්දේශ කරන්න තිබුණානේ. එතන සම්පූර්ණ පටලවිල්ලක් තිබෙනවා. මේ සහරන් හසින් කියන ත්‍රස්තවාදියා තව්හීද් කියන නම උසුලාගත්තේ එකම හේතුව නිසා. සම්පූර්ණයෙන්ම වහබ්වාදය කියලා එකක් නැති දෙයක් තානම් කරලා තියෙන වහබ්වාදයක් කියලා යම් කිසි දෙනෙක් අපක්ෂා කරන දෙයක් ඒක ත්‍රස්තවාදයක් බවට පරිවර්තනය කරලා තව්හීද් සංවිධාන ත්‍රස්තවාදී කියලා හිතන එක සම්පූර්ණ වැරදි. දැන් ඔබ කියන විදිහට පාස්කු ප්‍රහාර කොමිෂන් වාර්තාව අනුව සෞදි අරාබියාවත් වහබ්වාද චින්තනයක තමයි සිටින්නේ. එතකොට ඒක තහනම් නැතුව තව්හීද් ජමාත් සංවිධානයේ විතරක් ඇයි තහනම්? ඔය පටලැවිල්ල තමයි දැන් තව දුරටත් විග්‍රහ කරන්න ඕන. ඕක දැන් අර දැන් අමු කැවිච්ච කේස් එකක් තමයි වෙලා තියෙන්නේ. මම මේ වචන භාවිතා කරන එක හරියට දන්නේ නැහැ. නමුත් පැහැදිලි කරගන්න ඕනේ අපි. දැන් බලන්න තව්හීද් සංවිධාන සියල්ලක්ම තහනම් කරන්න ඕන කියලා දාලා තියෙනවා. රටක සංවිධානයක් තහනම් කරන්න නම් ඒ සංවිධානය මේ රටේ ස්වෛරීභාවයට තර්ජනයක් වන්නට ඕන. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙලා තියෙන්නට ඕන. සහරා නසීම් කියන පුද්ගලයා තව්හීද් කියන නමින් සංවිධානයක් ගෙනිච්ච නිසා සියලුම තව්හීද් සංවිධාන තහනම් කරන්න ඕනලු. මම අහන්නේ 1983 ජූලි මාස 30 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරා. ජනතා විමුක්ති පෙරමුණ කැරලි ගහනවා, ආයුධ සන්නද්ධ වෙනවා. ඔවුන් ඉන්දු ලංකා ගිවිසුම නිසා ඔවුන් ප්‍රචණ්ඩකාරී වෙලා ඉන්දියාවේ ඉන්න ඒ හමුදා කඳවුර ඉවත් කරන්න කියලා ඔවුන් අරගල පවත්වනා.
සෑහෙන ව්‍යසනයක් සිද්ධ වුණ රටේ ලංකාවේ තරුණ තරුණියන් ලක්ෂයට ආසන්න ප්‍රමාණයක් නැති වුණා ජීවිත අහිමි කරගත්තා. රජයේ පැත්තේ ආරක්ෂකංශ පැත්තෙන් ජනතාව යුක්ති පෙරමුණ පැත්තේ රෝහණ විජේවීරලගේ ඒ ආකර්ශනීය ප්‍රචාරය මත විශාල පිරිසක් සමූල ඝාතනයක් සිද්ධ වුණා. විශාල සෑහෙන දේපල ප්‍රමාණයක් අහිමි වුණා. පාස්කු ඒ ප්‍රහාරයේ තියෙන අහිමිවීම වලට වඩා විශාල ප්‍රමාණයක්. දැන් ඔයකට පදනම වුණේ මොකද්ද? සමාජවාදීනේ. ජනතා විමුක්ති පෙරමුණේ පදනම සමාජවාදී. දැන් ලංකා සම සමාජ පක්ෂය ඒ කාලේ තිබුණා. වෙනත් සමාජවාදී සමාජවාදයේ මත පිහිටවපු පක්ෂ තිබුණා. එතකොට ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරනවත් එක්ක ඇයි ලංකා සම සමාජ පක්ෂය තහනම් කරේ නැත්තේ? ඔතන තියෙන ප්‍රශ්නය රෝහණ විජේවීරලාගේ ඒ ක්‍රියාත්මක වුණු ඔහුගේ අභිලාෂය, ඔහුගේ අරමුණු වෙනස් වීම කියන ප්‍රශ්නයද නැත්නම් සමාජවාදී ප්‍රශ්නයක්ද? දැන් ඔය තවුහීද් සංවිධාන ටික තහනම් කරන්න කියන එකෙන් කියන්න යන්නේ තවුහීද් සංවිධාන සියල්ලක්ම ප්‍රචණ්ඩකාරී, ත්‍රස්තවාදී, සාරන් වගේ බෝම්බ තියන්නට යන කට්ටිය කියලා. ඔය මම කලින් මතු කරපු තර්කය අනුව අනිත් සමාජවාදී පක්ෂයයි තහනම් කළේ නැත්තේ ඒ කාලේ. තහනම් කළේ නැත්තේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා දැනගත්තා සමාජවාදී කියන දේනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. රෝහණ විජේවීරලාගේ පුද්ගලික න්‍යාය පත්‍රයේ තමයි ප්‍රශ්නයක් උනේ. ඒ වගේ තව්හීද් වල නෙමෙයි ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ නිසා තමයි සෞදියේ තවමත් ඒ තව්හීද් තිබෙන්නේ. සෞදියේ තවමත් මොහමඩ් ඉබ්නු අබ්දුල් වහාබ් කියන තව්හීද් එකම තවම තියෙද්දිත් ඔවුන් ත්‍රස්තවාදයට විරුද්ධ වෙන්නේ. ඒ සහරන් කියන පුද්ගලයාගේ පුද්ගලික න්‍යාය පත්‍රයක තියෙන ප්‍රශ්නයක්. අනිත් එක මේගොල්ලෝ පටලව කියලා තියෙන්නේ දැන්. ඇත්තටම ලංකාවේ තහනම් වෙන්න ඕන ප්‍රචණ්ඩකාරී සංකල්පයක්, ප්‍රතිපත්තියක්. ඉස්ලාමීය පාලනයක් ඛිලාෆත්, දවුලතුල් ඉස්ලාම්, ඉස්ලාමීය රාජ්‍යයක් ශ්‍රී ලංකාව තුළ ගොඩනගා ගැනීම තමයි ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, භෞමික අඛණ්ඩතාවයට, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ. ඔය ප්‍රතිපත්තිය කියන්නේ වහාබිසම් තුළ නොවේ. ඕවා තියෙන්නේ ඉඛ්වානිසම් වල, බ්‍රදර්හුඩ් කියලා සංකල්පයක් තිබෙනවා. ඊජිප්තුවේ කැරලිකාර කණ්ඩායම්, ඒ වගේම පාකිස්තානයේ කැරලිකාර කණ්ඩායම් ඉස්ලාමීය පාලනයක් පිහිටුවා ගත යුතුයි, ඉස්ලාමීය පාලනයක් තුළ මුස්ලිම් නොවන ජනතාව සියල්ලක්ම අපි නතු කරගත යුතුයි කියලා සංකල්පයක් ගොඩනගනවා. ඛිලාපත් සංකල්පය, රාජ්‍ය පාලන සංකල්පය, ඔය සංකල්පය තමයි මේ මතුවන හැම ත්‍රස්තවාදී සංවිධානයකම තියෙන්නේ. අල් කයිදා වන්නට පුළුවන්, තලේබාන් වන්නට පුළුවන්, බෝකෝ හරම් වන්නට පුළුවන්, ISIS වන්නට පුළුවන්, තවත් ත්‍රස්තවාදී සංවිධාන වන්නට පුළුවන්. මේ හැමෝම කියන්නේ ඉස්ලාමීය පාලනයක් ගොඩනගන්න කියලා. මේ ප්‍රතිපත්තිය තියෙන්නේ වහාබිසම් තුල නොවේ, ඉඛ්වානිසම් තුල, බ්‍රදර්හුඩ් සංකල්පය තුල තිබෙන්නේ. බ්‍රදර්හුඩ් සංකල්පය කවුරු හරි ලංකාවේ ක්‍රියාත්මක කරන්න ඕන කියනවනම් අන්න ඒ සංකල්පය තහනම් කරන්න. නමුත් වහාබිසම් තුල ඛිලාෆත් සංකල්පයක් නැහැ. කුර්ආනයේ තුලත් නැ, නබිවදන් තුලත් නැ, මේ ජනතාව අංවඩු ගන්න වහාබිසම් සංකල්පය තුලත් නැහැ කියන එක කොමිසම වටහා ගන්න පැකිලුණා. එතනයි ওই ප්‍රශ්නේ පැටලෙවිලා මතු වෙලා තිබෙන්නේ. ඉඛ්වානිසම් කියන ඒ වගේ සංවිධානයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වෙලා තිබෙනවද? ඔය ඉඛ්වානිසම් කියන ඒ සංකල්පය මත ජමාත් ඉස්ලාම් සංවිධානය ඉන්නවා. ඔහුගේ සංකල්පයක් තියෙනවා ඉස්ලාමීය, ඔහුනුත් තානම් සංවිධානයක් වශයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉස්ලාමීය පාලනයක් ගොඩනගා ගත යුතුයි, ඒ වෙනුවෙන් අපිව පරිත්‍යාග කරගත යුතුයි කියන සංකල්පය ඉඛ්වානිසම් තුළ තිබෙනවා. ඒ සංකල්පය තමයි අසනුල් බන්නා, යූසුෆ් අල් කර්ලාවි, ෂේක් මොහමඩ් මේ සියලුම පුද්ගලයන් කියපු ඒ ප්‍රචාරය ජමාත් ඉස්ලාම් සංවිධානය ගෙන ගියා. ලංකාව තුල ඉස්ලාමීය පාලනයක් ගොඩනගා ගත යුතුයි කියලා ඔවුන් ප්‍රචාරය කරලා නැහැ. නමුත් ඒ පාලස්තීනයේ, චෙච්නියාවල, බොස්නියාවල, පාකිස්තානයේ, තවත් වෙන වෙනත් මුස්ලිම් රටවල්වල මුස්ලිම් ජාතිකයන්ට සිද්ධ වෙන අසාධාරණකම්, කෙනෙහිලිකම් ඉදිරිපත් කරලා ජාත්‍යන්තරව ඉස්ලාමීය පාලනයක් ගොඩනගා ගත යුතුයි කියන මතය මත ඔවුන් ඉන්නවා. නමුත් ජාත්‍යන්තරව ඉස්ලාමීය පාලනයක් ගොඩනගා ගත යුතුයි කියන මතය තුළ වහාබිසම් කියන කට්ටිය නැහැ. වහාබිසම් කියා කියා ගන්න පිරිස තුළ නැහැ. තව්හීද් පිරිස තුළ නැහැ. අපි සතුව නැහැ. අපි කවදද ලංකාවේ, මම දැන් මම පුද්ගලිකව 2001 වසරේ සිට සිංහල භාෂාවෙම දේශනා පවත්වනවා. මම කොහෙද කියලා තියෙන්නේ ලංකාවේ ඉස්ලාමීය රාජ්‍යයක් ගොඩනගන්න කියලා? කොහෙවත් කියලා නැහැ අපි. කොහෙවත් අපි දැනුවත් කරලත් නැහැ. අපි ප්‍රචාරය කරලා අපේ එක වීඩියෝ පටයක් පෙන්වන්න කියන්නේ ඉස්ලාමීය පාලනයක් ලංකාවේ ගොඩනගන්න ඕන, නැත්නම් ජාත්‍යන්තර වශයෙන් ගොඩනගින්න ඕන කියලා. කුර්ආනයේම නබිවරුන් ලක්ෂ ගානක ඉතිහාසය සඳහන් කරනවා. ඒ ලක්ෂ ගානක ඉතිහාසයෙන් දෙන්නෙක් තුන් දෙනෙක් තමයි රාජ්‍ය පාලනයක් ඇතුව ජීවත් වෙලා තිබෙන්නේ. මොහම්මන් නබිතුමා රාජ්‍ය පාලනයක් තිබුණා, අපේ වක්තෘවරයාණන් සුලෙයිමන් නබිතුමා, දාවුද් නබිතුමා, යූසුෆ් නබිතුමා 11ක් පමණයි. අනිත් සියලුම වක්තෘවරු සාමාන්‍ය සිවිල් පුරවැසියන් වශයෙන් ජීවත් වුණ අය.
බොහෝමයක් දුරට මුස්ලිම් නොවන රටක් තුළ සුළුතරයක් වශයෙන් ජීවත් වුණාය. ඔවුන් කවදාවත් කියලා ඉස්ලාමීය පාලනයක් ගොඩනගන්න කියලා. කුර්ආනයට පටහැනි සංකල්පයක් තව්හීද් ජමාත් සංවිධාන කියන්නේ. එතකොට කොහොමද තව්හීද් ජමාත් සංවිධාන තහනම් සංවිධානයක් වශයෙන් නම් කරන්නේ? මේක වැරදි, අපි පිළිගන්නේ නැහැ. මෙහෙම කරන්න යනකොට නැති සංකල්පයක් ගොඩනගෙන තව්හීද් කියන්නේ ත්‍රස්තවාදීන්. තව්හීද් කියන කට්ටිය බලනකොට ඔක්කොම ශ්‍රී ලංකාවේ මිනිස්සු බය වෙන්න පටන් ගන්නවා. දැන් තමයි ත්‍රස්තය ගොඩනගන්නේ. කොහොමද ගොඩනගන්නේ? තව්හීද් කට්ටිය බලනකොට ආ මේ ත්‍රස්තවාදීන්, ත්‍රස්ත වෙනවා මිනිස්සු. එහෙම කරන්න එපා. අපි මේ රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මේ රටේ තියෙන නීතියට අවනත විය යුතු පිරිසක් කියලා තමයි අපිත් ඉල්ලන්නේ. එහෙම තමයි අපි කටයුතු කරලා තියෙන්නේ. එම නිසා ඒ නිර්දේශය පිළිගන්න බෑ. Does Al Quran encourage violence කියලා MM Mansur Nalimi විසින් ලියපු ඒ කෘතිය. ඒක ඇවිල්ලා අනිවාර්යෙන් ඒක හැමෝම කියවන්නට ඕනේ. හැමෝම ඒ අධ්‍යාපනය ලබන තැන්වලට, ස්ථානවලට ඒක දෙන්නට ඕනේ කියලා කියලා තියෙනවා. එක එක තනි පුද්ගලයන්ගේ පොත් කියවන්න කියලා කොමිසම නිර්දේශ කරන එකට මම එකඟ නැහැ. ඒ පුද්ගලයාගේ මතය නිවැරදි වන්නට පුළුවන්. එහෙමනම් අපිත් කියනවා අපි අපේ සංවිධානය හරහා පරිවර්තනයක් ඉදිරිපත් කරා. පී ජේනුලාබ්දීන් මහත්මයාගේ දෙමළ පරිවර්තනයේ සිංහල පරිවර්තනය. ඔබ ළඟ තියෙනවා ඒ පොතම, කුර්ආන් පරිවර්තනය. මේ පරිවර්තනය මේක තමයි ප්‍රොමෝට් වෙන්න ඕන. මේක තමයි තියෙන්නේ ත්‍රස්තවාදයට සම්පූර්ණයෙන්ම එරෙහි වෙන කරුණු. ඉස්ලාම් නමින් ජිහාද් කියන නමින් ත්‍රස්ත කැරලි කණ්ඩායම් සන්නද්ධ වෙලා රටකට විරුද්ධව ආයුධ උස්සන්න බැහැයි කියන කාරණාව ඉස්ලාමීය පදනම් මූලාශ්‍ර සහිතව කුර්ආනයේ විග්‍රහයට නබිනායකතුමාගේ වදන් අංක ලබා දීලා මේක විග්‍රහ කරලා තිබෙනවා. ඇයි මේ පොත ඔවුන් ප්‍රොමෝට් කරන්නේ නැත්තේ? උස්තාද් මන්සුර් නලිමි කියන පුද්ගලයා, ඒ පුද්ගලයාගේ මේ ප්‍රචණ්ඩකාරීත්වයට අල් කුර්ආනයේ පොළඹනවාද කියලා 2009 පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ලියපු පොතක් මුද්‍රණය කරන ඒ පොත අවධාරණය කරන කොමිසම අපි පාස්කු ප්‍රහාරයට වසර කීපයකට පෙරම 2015 අපි එළි දක්වපු මේ පොතයි ඔවුන් අවධාරණය කළේ නැත්තේ. එතකොට උස්තාද් මන්සුර් නලිමි කියන පුද්ගලයාගේ පුද්ගලික පොතක් අවධාරණය කරන කොමිසම් සභා මේ පොත අල් කුර්ආන් වන්මුරේ තුඩු හිරදා සුද්ධෝ කුර්ආනයේ ප්‍රචණ්ඩකාරීත්වය අවධාරණය කරනවාද, උනන්දු කරනවාද කියලා තමයි මේ පොතේ තියෙන්නේ. මේ පොතේ තියෙන කරුණු නිවැරදි. නමුත් ඒක නෙමෙයි ප්‍රශ්නේ. උස්තාද් මන්සුර් කියලා පුද්ගලයෙක්ව වෙනම විශේෂිතව සඳහන් කරනකොට ප්‍රශ්නයක් මතුවෙනවා. එතන මොකද්ද? මේ උස්තාද් මන්සුර් කියන ඒ පුද්ගලයාම තමයි කුර්ආනීය සින්දනය කියලා සුද්ධෝ කුර්ආනයට අර්ථ විග්‍රහයක් ලියලා තියෙන්නේ. මේ අර්ථ විග්‍රහය සුද්ධෝ කුර්ආනයේ පරිවර්තනය සමග එයාගේ විවරණයක් තිබෙනවා. ඒ විවරණේ ඕනෑම පිටුවක මේ පුස්තකයේ මේ විවරණේ ඕනෑම පිටුවක ඔහු අර්ථකථනයේ විවරණය සඳහා යොදාගන්නේ උපුටා දක්වන්නේ අබුවාලා මෞදූදීගේ අදහස් මතිමතාන්තර. එහෙමනම් දැන් ඔය පාස්කු කොමිසම් වාර්තාවෙම අබුලාලා මෞදූදී කියන පුද්ගලයාගේ පොත්පත් ප්‍රකාශන සියල්ලක්ම තහනම් විය යුතුයි කියලා එක පැත්තක සඳහන් කරලා තවත් පැත්තක කියනවා උස්තාද් මන්සුර්ගේ මේ පොත අවධාරණය කරන්න කියලා. ඔහුගේ පාසල් දහම් පාසල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඒව උගන්වලා දෙන්න කියලා. එතකොට අබුවාලා මෞදූදීගේ ඒ මතය තුළ තමයි මේ උස්තාද් මන්සුර් කියන කෙනා ඉන්නේ. අබුවාලා මෞදූදී කියන කාරණාව පිළිගන්නවද නැද්ද, ඒකේ තියෙන අන්තවාදී අදහස් මොකද්ද, ප්‍රචණ්ඩකාරීත්වය මොකද්ද, අපේ ස්ථාවරය මොකද්ද කියන එක වෙනම මාතෘකාවක්. නමුත් මෙතන කොමිසමේ තියෙන පරස්පරතාවයක් ඒ නිර්දේශවල. එහෙම නෙමෙයි සිද්ධ විය යුත්තේ. දැන් ඒ නිර්දේශවල තව්හීද් ජමාත් සංවිධානයේ පමණක් නෙවෙයි, ගලගොඩත්තේ ඥානසාර හිමියන්ගේ බොදුබල සේනා සංවිධානයත් තහනම් විය යුතුයි කියලා සඳහන් කරලා තිබුණා. ඒ පිළිබඳව එතුමා අන්තර කරලා තිබ්බා. ඔය තව්හීද් ජමාත් තුලින් මොකද්ද සිදුවන්නේ රට තුල? ඇයි මේ වගේ තව්හීද් ජමාත් සංවිධානයක් තියෙන්න ඕනේ? ඒ තුලින් ඔබ මොකද්ද මේ ජනතාවට කියන්නේ කියන එක තාම ඔයගොල්ලන් පැහැදිලි කරලා. දැන් ඕක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් ලංකාවේ තව්හීද් කියන කට්ටියව හිතන්නේ අමුතුම කණ්ඩායමක් වශයෙන්. සුෆි මුස්ලිම් වරු ලංකාවේ ඉන්න ඕන, තව්හීද් මුස්ලිම් වරු සියලු දෙනක්ම නැති වෙන්න ඕන කියලා තමයි මතයක් ගොඩනගන්නේ. එක එක අය දේශපාලන උමනාවට ওই මතය ගොඩනගනවා. දැන් මම අහන්නේ ලංකාවේ තව්හීද් සංවිධාන 1947 ඉඳලා ක්‍රියාත්මක වෙනවා. තව්හීද් සංවිධාන 14ක් 15ක් තිබෙනවා. මේ සංවිධාන අරහා ලංකාවට සිද්ධ වුණ අහේනිය මොකද්ද? අපි මේ රටේ සංවර්ධන ව්‍යාපෘති වලට දායක වෙලා තිබෙනවා. මුස්ලිම් ජනතාව ලේ පරිත්‍යාග කරන පිරිසක් බවට පරිවර්තනය කරලා තිබෙනවා. සාම්ප්‍රදායික මුස්ලිම්වරු, ඔය කියන සුෆි මුස්ලිම්වරු ලේ පරිත්‍යාග කිරීම හරාම් කියලා ඉතාගෙන හිටපු අවස්ථාවේදී සුද්ධ වූ කුර්ආනය අනුව 5:32 වැකියට අනුව ලේ දන් දීම තමයි ඉස්ලාම් වල තිබෙන උතුම්ම ක්‍රියාව කියලා අපි ජනතාව දැනුවත් කරලා ලේ පරිත්‍යාග කරන පිරිසක් මුස්ලිම්වරු අතර බිහි කෙරුවා. එතකොට තව්හීද් සංවිධාන තමයි ඔවා කරලා තියෙන්නේ.
ලංකාවට වෙනම සංස්කෘතියක් සමාරු ගොඩනගන්න ඇදුවා ඇඳුම් පැළඳුම් වලින්. ඒ ඇඳුම් පැළඳුම් වල තියෙන සංස්කෘතිය වෙනම සංස්කෘතියක් අපිට අවශ්‍ය නැහැ. ඇඳුම් වල තියෙන සංකල්පයක් පමණයි, ප්‍රතිපත්තියක් පමණයි. ඇඳුම් කියලා වෙනම සිරිතක් විරිතක් මුස්ලිම් ජනතාවට නැහැයි කියලා ඒ මතවාදී ලංකාවට, ලංකාවේ සංස්කෘතියට එකඟව ගෙන ගියේ තව්හීද් සංවිධාන. අපි තොප්පි පැළඳගෙන, කළු කබාය ඇඳගෙන, ලොකු ලෝගු පැළඳගෙන ඉන්නට අවශ්‍ය නැහැ කියන සංකල්පය ගෙනිච්චි අපි. අපි ලංකාවේ ජාතික ආරක්ෂාව ගැන හිතලා ඉස්ලාම් වල තිබෙන මූලික ප්‍රතිපatti, ඉස්ලාම් වල නීති රීති වල සාක්ෂි තිබෙනවා. ඒවට අනුව ඔය ප්‍රතිපatti ගෙනිච්චේ අපි. ලංකාවේ ජාතීන් අතර සහයෝගිතාවය ඇති කරන්න, ආගමික දැනුම උමාරු කරගන්න, අපි කන්නේ බොන්නේ මොකද්ද, අපි ඇසිරෙන්නේ කොහමද, අපි ක්‍රියා වෙන්නේ කොහමද, ඒ සියල්ලක්ම සිංහල බසින්, දෙමළ බසින්, ඉංග්‍රීසි බසින් මහජනතාවට දැනුවත් කරන, දැනුම අවබෝධය තුළින් සහජීවනයේ ගොඩනගන ව්‍යාපෘතියක් ගෙන ගියේ තව්හීද් ජමාත් සංවිධාන. ඒ වගේ තමයි ලංකාවේ තියෙන සියලුම ජාති ආගම් ભેදයෙන් තොරව මුස්ලිම් හා මුස්ලිම් නොවන සියලුම ජනතාවට සමාජ සත්කාර අපි සිද්ධ කරා. විවිධ රෝහල් වලට පරිත්‍යාගයන් සිද්ධ කරලා තිබෙනවා. මේ අවසානයේ සිද්ධ වුණු කොරෝනා වසංගතය තුළ, ඇදිරි නීති තත්ත්වය තුළ, උදකලා කිරීම තුළ ශ්‍රී ලංකාවේ මුස්ලිම්, සිංහල, කොළඹ ප්‍රදේශයේ විවිධ පවුල් දසදහසක් ගණනාවකට අපි වේලි ආහාර ද්‍රව්‍ය සැපෙව්වා. අපි ළඟ ජාතිවාදයක්, අන්තවාදයක්, රස්තවාදයක් නැහැ. හැමදාම තව්හීද් කියන ඒ පිරිස මේ ලංකාවේ නීති රීති වලට යටත්ව තමයි අපි කටයුතු කරලා තිබෙන්නේ. එම නිසා අපි තහනම් විය යුතු මට්ටමක නැහැ. අපිට යම් කිසි පුද්ගලයෙක් පහර දුන්නා නම් අපි පෙරළල පාර දීලත් නැහැ. අපි කරලා තියෙන හැමදාම පොලිසිය සහාය පතන එක, ආරක්ෂක අංශවල සහාය පතන එක, අධිකරණයේ සහාය පතන එක. මීටත් වඩා මොකද්ද මේ නීතියට, යුක්තියට අවනත පිරිසක් බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ? ඒ තව්හීද් සංවිධාන ඔක්කොම තහනම් කරන එක වැරදි. 1947 පස්සේ තමයි තව්හීද් ජමාත් සංවිධාන ශ්‍රී ලංකාවට බිහි වෙලා තිබෙන්නේ. ඉතින් ඒකට කලින් 1944 කලින් සාම්ප්‍රදායික මුස්ලිම්වරු ලංකාවේ ජීවත් වුණා. ඔව්. ඔවුන්ගෙන් ලංකාවට කිසිම අහිතක් සිදු වෙලා නැහැ මේ වෙනතුරු. එතකොට මේ තව්හීද් ජමාත් කියන ওই වගේ ජමාත් බොහෝමයක් සංවිධාන ඇති වුණාට පස්සේ තමයි බොහෝමයක් ප්‍රශ්න ඇති වෙලා තිබෙන්නේ. ඔව්. ඇයි ඔයගලන්ට ওই සාම්ප්‍රදායික මුස්ලිම් වෙලා ජීවත් වෙන්න බැරි? දවතර සාම්ප්‍රදායික කියලා හොඳ වචන සෙට් එකක් පාවිච්චි කරනවා. ඔය වචන සෙට් එකේ වචන සෙට් එක දාපු ගමන් අන්න තව්හීද් කියන්නේ ත්‍රස්තවාදී පිරිසක් වගේ, සාම්ප්‍රදායික කියන්නේ මේ රටට අවශ්‍ය කරන පිරිසක් වගේ තමයි පෙන්වන්න හදන්නේ. මම දැන් වගකීමෙන් කියනවා අපි තමයි සාම්ප්‍රදායික මුස්ලිම්වරු. අපි තමයි නිවැරදි ඉස්ලාම් අනුගමනය කරන අය. සමහර දේශපාලඥවරු අදහස් කරනවා නම් මුස්ලිම් ජනතාව, මුස්ලිම් නොවන ජනතාවගේ සිරිත් විරිත් අනුගමනය කරන්න ඕන, එසේ මුස්ලිම් නොවන ජනතාවගේ සිරිත් විරිත් අනුගමනය කරන මුස්ලිම්වරු තමයි සාම්ප්‍රදායික මුස්ලිම්වරු කියලා හිතනවා නම් ඒකාන්තවාදයක්. මම මගේ ආගමට අනුවම ජීවත් වෙන්නට ඕන, මගේ ආගමේ විශ්වාසය අනුව තමයි මම ජීවත් වෙන්නට ඕන. ඔය සාම්ප්‍රදායික කියන මුස්ලිම්වරු තමයි යක්ෂ, පෙරේත, යන්තර, මන්තර, වසී, ගුරුකා, මැස්වා, කටවා, බිල්ලි, හූනියම් කියලා මිත්‍යා දෘෂ්ටික මතවාදවල පෙළෙන්නේ. මේ ඊයේ පෙරේත මොකද්ද උනේ? අවුරුදු 9යි, ගැහැණු දරුවෙක්, අම්මෙක් ඉඳගෙන යකදුරෙක්ව ගෙනල්ලා කඩිබානවා, වේවලින් පහර දෙනවා, දවස් 3ක් තියාගෙන ගහලා ඒ දරුවගේ ජීවිතයේ ඝාතනය කරේ මොකටද? අමනුෂ්‍ය බලවේග ගැන හිතලා. ඔය අමනුෂ්‍ය මිත්‍යා දෘෂ්ටික මතවාදය නැති කරන්න තමයි තව්හීද් සංවිධාන තියෙන්නේ. ඒ දරුවගේ ජීවිතය තව්හීද් සංවිධාන වලට ප්‍රසිද්ධියේ කුර්ආන් ආ හදීස් අනුව නීත්‍යානුකූල අවසරය ඇතුව ප්‍රචාරය කරන්නට අපට අවසර ලබා දීලා තිබුණා නම්, ඒවට කඩින් දාලා, බාධක දාලා, අපිව සීමා කරන්නේ නැතුව ඒ නිදහස ලබා දීලා තිබුණා නම්, අපි ලස්සනට ඒ අම්මලට කියලා දීලා ඇති ඔය විශ්වාස සියල්ලක්ම නබිනායකතුමා උගන්වපු ඉස්ලාම් වල නැහැ කියලා. නමුත් දේශපාලත්වයන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අර විදියට. නෑ නෑ නෑ, ඔයගොල්ලෝ අමනුෂ්‍ය දෝෂ විශ්වාස කරන්නට ඕන. මේ වගේ ළමයි අවුරුදු 9ක ළමයෙක්ට තඩි බාලා ඝාතනය කරන්න ඕන. ඔයගොල්ලෝ සොහොන් කොත්වල ගිහිල්ලා ඔළුව තලා ගන්න ඕන. ඒ තියෙන ඒකේ තියෙන තෙල් ටික බීලා බඩ නරක් කරගන්නට ඕන. ඒ මිත්‍යා දෘෂ්ටික මතවාදවල පෙළිලා ඔබ මුස්ලිම් වශයෙන් ජීවත් වන්න ඕන කියලා හිතනවා නම් එහෙම ජීවත් වන්න අපට බෑ. බලන්න, මේ සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ගේ හුදෙක්ම ක්‍රියාකලාපයේ පමණක් නෙමෙයි මම කියන්නේ. ඔය සාම්ප්‍රදායික කියන්නේ සූෆි මුස්ලිම්වරුනේ. සූෆි මුස්ලිම්වරු. මම කියන්නේ ඒ සූෆි මුස්ලිම් තමයි සාම්ප්‍රදායික කියන්නේ. බලන්න, ඔවුන් මදහබ් කියලා දෙයක් අනුගමනය කරනවා. තව්හීද් සංවිධාන මදහබ් අනුගමනය කරන්නේ නැහැ. මදහබ් කියන්නේ එක චින්තකයෙකුගේ, එක විශාරදයෙකුගේ මතවාදයේ ගුරුකුලය. ඒ ගුරුකුලයට අනුව කටයුතු කිරීම. දැන් බලන්න, අනෆි මදහබ්, සාෆි මදහබ් කියලා තිබෙනවා. ඒ අනෆි සාෆි මදහබ් වල සඳහන් කරනවා සලාතේ ඉටු නොකරනවා බන්ධනාගාරගත කළ යුතුයි කියලා. දැන් කවුරු හරි කෙනෙක් යාඥාව ඉටු කරේ නැත්නම් ඉස්ලාම් වල කියලා තියෙන ඌට අවදන් දෙන්න කියලා.
අනුශාසනා කරන්න කියලා. වත් පිළිවෙත් වල යම්කිසි පුද්ගලයෙක් නැත්තම් ඕව දන් දෙන්න අනුශාසනා කරන්න කියලා. නමුත් මදහබ් කියන පොත්වල සඳහන් කරනවා ඕව බන්ධනාගාරගත කරන්න කියලා. අන්න අන්තවාදී. ඔතන තමයි අන්තවාදී වන්නේ. යාඥාව බල කරලා ඔබ කරේ නැත්තම් ඔබ හිරේ දානවා කියලා හිර කරලා කරන එක නෙමෙයි ඉස්ලාම් කරන්න කියන්නේ. ඊළඟට බලන්න උපවාස කාලය තුල මේක සඳහන් වෙන්නේ මදහබේ දුර්රුල් මුක්තාර් කියන පොතේ. ඒ වගේම තවත් වෙනක සඳහන් වන උපවාස කාලය තුලදී සාධාරණ හේතුවක් නොමැතිව ප්‍රසිද්ධියේ යම්කිසි පුද්ගලෙක් කෑම අනුභව කළා නම් ඔහු ඝාතනය කරනු ලැබිය යුතුයි. දැන් මරණීය දඬනය IS කාර්යයන්ටත් මරණීය දඬනය දෙන්න ශ්‍රී ලංකා රජය කල්පනා කරගෙන ඉන්නවා. අපි කියන්නේ දෙන්න කියලා. මරණීය දඬනය ඔවුන් IS වලට සම්බන්ධ ලංකාවේ මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් නම් ඍජුවම මරණීය දඬනය ක්‍රියාත්මක කරන්න කියලා. නමුත් අනෆි මදහබේ පොතක කියනවා උපවාසය කඩ කළා නම් යම් කිසි පුද්ගලෙක් උපවාස අනිවාර්ය පුද්ගලෙක් උපවාසය කඩ කළා නම් ਉਹ ඝාතනය කරන්න කියලා. දැන් කතා වුණානේ ඉස්ලාමීය විෂයමාලාවේ මුස්ලිම් කෙනෙක් ඉස්ලාම ආගම අතහැරලා ගියා නම් ඒ පුද්ගලයාව ඝාතනය කරන්න කියලා. මෙන්න කියනවා සාම්ප්‍රදායික මුස්ලිම්වරු සුෆි මුස්ලිම්වරු අනෆි මද්දබේ කියනවා ඉස්ලාම් අත් දහම අත්හැර ගිය කෙනා ඝාතනය කරනු ලැබිය යුතුයි. දැන් ඔය පොතේ තියෙන කෑල්ල පෙන්නලා විෂය නිර්දේශයේ තියෙන ඉස්ලාම් පොත්පත්වල තියෙන පෙළ පොතේ තියෙන කෑල්ල පෙන්නලා කිව්වේ බලන්න වහබ්වාදී මුස්ලිම් ආගම අතහැරලා ගියා නම් ඝාතනය කරන්න ඕන කියලා ලියලා තියෙනවයි කියලා. වහබ්වාදීන් නෙමෙයි ඕක ලියලා තියෙන්නේ. වෙන සුෆි මුස්ලිම්වරු ඔවුන්ගේ ආගමික මතය ඒක. තව්හීද් ජමාත් කියන්නේ එහෙම කැමති නම් ඉස්ලාම් වල එන්න පුළුවන් අකමැති නම් යන්න පුළුවන්. විශ්වාස කරේ නැත්නම් අවිශ්වාසයට පරලෝවේදී සදාතනිකව අපාය දඬුවම් විඳින්න වෙයි. ඒයි අපේ මතය. නමුත් කැමති කෙනෙක්ට විශ්වාස කරන්න පුළුවන් කැමති කෙනෙක්ට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. බලෙන් ඉස්ලාම් අපි කියන්නේ නැහැ. එතකොට මේවා සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ගේ විකාර නොවේද? සුෆි මුස්ලිම්වරු කතරගමට ගියොත් කත්ති කුත්තු රාතික් කියන පිහියක් තියාගෙන එන කොටා ගන්නවා. ඔය විකාරද අපිට කරන්න කියන්නේ සූෆි මුස්ලිම්වරු කියාගෙන. ඔය මේ කූරගලට ගියාම ලෙනක් තුල ඉඳගෙන ගංජා උර උර ඉඳද කියන්නේ අපිට. ඒව අපිට ඒව කරන්න බෑ. අපි මේ මද්රව්‍ය වලට විරුද්ධයි. අපි මේ වද හිංසා වලට විරුද්ධයි. මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් තොර කුර්ආන් හදීස් කියන සැබෑ ඉස්ලාම් අනුගමනය කිරීම තමයි තව්හීද්. ඒ තව්හීද් තමයි මේ රටට අවශ්‍ය කරන්නේ. දැන් ඔබ කියන්නේ සුෆි මුස්ලිම්වරු මොවුන් ආගම පිළිබඳ දැනුමක් නොමැති, ඒ වගේම අන්තවාදී ක්‍රියාවල ප්‍රචණ්ඩ ක්‍රියාවල මිත්‍යා දෘෂ්ටිකත්වයේ වෙලෙන පුද්ගලයන් කියලා තමයි දැන් ඔබ සඳහන් කරන්නේ. මම මේකට තවත් සාක්ෂියක් දෙන්නම්. මේ බලන්න හොඳම උදාහරණය අපි සියලු දෙනාම දන්නවා 2009 මස්ජිදුර් රහ්මාන් කියලා බේරුවලේ ප්‍රශ්නයක් ඇති වුණා මුස්ලිම් නිකායන් අතර. ඒක ඇති වුණේ සුෆි මුස්ලිම්වරු හා තව්හීද් මුස්ලිම්වරු අතර. එහෙමනේ ඇති වුණේ. මෙන්න ඒ BR අංකය 97.75 ඇලිරක් 9. ඊළඟට ඒක සිද්ධ වුණේ මේ නඩුව ගොනු කරේ 2009 අත්වැනි මාසේ 25 වෙනිදා. මෙන්න B වාර්තාව. මේකෙන් සිද්ධ වුණ ආනිය මනුෂ්‍ය ඝාතන 2යි. තුවාල කරුවන් 9යි. 136 දිනක්ව තමයි අත්අඩංගුවට ගත්තේ. සුෆි මුස්ලිම්වරු, තරීකා මුස්ලිම්වරු බේරුවල පැත්තේ, ගාල්ල පැත්තේ, මාතර පැත්තේ, වැලිගම පැත්තේ ඉන්න සියලුම සාම්ප්‍රදායික මුස්ලිම්වරු, සුෆි තරීකා මුස්ලිම්වරු දහසක් පමණ පිරිසක් ඇවිල්ලා තව්හීද් දෙන්නෙක්ව ඝාතනය කරනවා. තව්හීද් දමදෙනෙක්ට තුවාල කරනවා. පල්ලියක් ගිනිබත් කරනවා. කුර්ආන් පොත ගිනිබත් කරනවා. පල්ලියක් විනාශ කරනවා. මුස්ලිම් දේවස්ථානයක් විනාශ කරනවා. මෙන්න නඩුව තියෙන්නේ උසාවියේ. එහෙම තියෙනවා. බලන්න මම මේ ඡායාරූප පවා පෙන්නම්. මෙන්න ඡායාරූප. මෙන්න විනාශ වුණ ඇටි. මෙන්න අලු කරලා දාපු ඇටි. මෙන්න තියෙන මේ විස්තර. මේ වකරේ කවුද? මේ අන්තවාදයේ පෙළමුණේ කවුද? තව්හීද් සංවිධානද? එන්න සූෆි. මේක තමයි ඉල්ලන්නේ පාස්කු කොමිසම. කියන විදිහට සූෆි මුස්ලිම්වරුන් කියන්නේ ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැලෙන අනුවණ පුද්ගලයන්. ඒ වගේ පුද්ගලයන් පිළිබඳ පාස්කු කොමිසම් වාර්තාව සඳහන් කරලා තියෙන්නේ ඕල් සිලොන් ජම්මියත් උලමා මුස්ලිම්වරුන් ලංකාවේ නායකත්වයේ දරන සංවිධානය. ඒ සංවිධානය තුළට සූෆි මුස්ලිම් ප්‍රජාව ප්‍රමාණවත් ලෙස නියෝජනය විය වෙන බවට සහතික කළ යුතුයි. ඉන්ටර්නැෂනල් බුක්ස් ඉස්ලාම් දහම පිළිබඳ එන පොත් ප්‍රකාශ කරන්නේ. ඒ විෂය නිර්දේශන කරන අවස්ථාවේදී සුෆි මුස්ලිම්වරුන් ඇතුළත් වෙලා තමයි කරන්න ඕනේ කියලා වාර්තාව සඳහන් කරනවා. ඒත් දැන් ඔබ කියන්නේ මොවුන්ට ඉස්ලාම් දහම පිළිබඳ කිසිම දැනුමක් නැහැ. අන්තවාදී, ඒ වගේම ප්‍රචණ්ඩ ක්‍රියාවල මිත්‍යා දෘෂ්ටිකත්වයේ පොළඹවන පුද්ගලයන් කියලා. ඔව් දැන් බලන්න දැන් ඕනම මතවාදයක පුද්ගලයෝ ඉන්නවා. නායකවරු තමයි ප්‍රශ්නේ. අනුගාමිකයන්ට දන්නේ නැහැ. අනුගාමිකයෝ හිතන්නේ නායකවරු තමන්ව නිවැරදි මාවතකට යොමු කරනවායි කියලා. සැබෑ ඉස්ලාම් අපිට උගන්වලා දෙනවයි කියලා තමයි මහජනතාව වෙන්නේ. සුෆි මුස්ලිම් නායකවරු
නායකවරුන් තමයි මේවට අණ කරන්නේ. නායකවරුන්ට දන්නවා මේවා අපි ඉස්ලාම් නෙමෙයි කරන්නේ කියලා. සංවාදයකට එන්න කියන්නකො සුෆි මුස්ලිම් නායකවරයෙක්ට මාත් සමග සිංහල භාෂාවෙන්. සුෆි මුස්ලිම් කියන්නේ මොකද්ද? තව්හීද් කියන්නේ මොකද්ද? ලංකාවට ඕන සූෆිද තව්හීද්ද කියලා මම ඔප්පු කරලා පෙන්නන්නම්. පැයක් වැඩි මට කාලේ. මම ඔප්පු කරලා පෙන්නන්නම්. එතකොට මේක එක තැනක නෙමෙයි. මේ වවුනියාවේ මුස්ලිම් කට්ටියට ගැහුවා, තව්හීද් කට්ටියට ගැහුවා. ඒගොල්ලගේ ප්‍රචණ්ඩ කාලීත්වයට නේ, ඒගොල්ලගේ අධිකරණයට උසාවි නියෝග අරගෙන තීන්දුව ලබා ගත්තා වුන් අගතියටපත් පාර්ශවයක් කියලා. ඒ වගේ විවිධ ප්‍රදේශවල මේ සුෆි මුස්ලිම් කියන නායකවරු මහජනතාව නෙමෙයි, නායකවරු ඔවුන් වැරදි ලෙස පොළඹවලා තව්හීද් කියන කට්ටියව අන්තවාදීන් කියලා පෙන්වන්න හදනවා. නමුත් ඒ නායකවරු තමයි අන්තවාදී. දේශපාලන න්‍යාය පත්‍ර තමයි මේ සියල්ල. ඔය ත්‍රස්ත සංවිධානවල තියෙන සංකල්පය අල්වල වල්බර මොකද්ද ඒ කියන්නේ? මුස්ලිම් නොවන අයව ඝාතනය කරන්න කියලාද කියන්නේ ඕකේ? දැන් ඕකත් අල්වල වල්බර කියන්නේ කුර්ආන් වල හදීස් වල තියෙන සංකල්පයක් නෙමෙයි. තව්හීද් ජමාත් සංවිධානය ඔක පිළිගන්න. තව්හීද් ජමාත් සංවිධානයත් අල්වල වල්බර කියලා එහෙම වෙනම සංකල්පයක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. දැන් එක එක කට්ටිය එක එක නම් දාගෙන Tamanට උවමනා කරන දේ කරගන්න එක එක නම් අරාබි වලින් දාගන්න පුළුවන්. දැන් ඉස්ලාමීය බැංකු ක්‍රමයක් කියලා බැංකු ක්‍රම දානවා. ඉස්ලාමි මුෂාරකා මුදාරබා මුරාහබා බර 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 දාලා එක එක නම් දාලා දැම්ම ගමන් පොලිය හලාල් වෙන්නේ නැහනේ, අනුමත වෙන්නේ නැහනේ ඉස්ලාම් වල. පොලිය කියන්නේ පොලිය තමයි. ලාභයක් කියලා වුණ අරාබි භාෂාවෙන් කිව්වට ඒ ක්‍රමයේ බලනකොට ඒක පොලියක් කියලා අපිට තේරෙනවා. ඒ වගේ තමයි අල්වලා වල්බරා නැත්නම් බරබරා කියලා මොනවා දැම්මත් ඉස්ලාම් වල සංකල්පන වෙයි. ඉස්ලාම් කියන්නේ මොකද්ද? අල්වලා කියලා වුණ අදහස් කරන්නේ. අල්වලා කියන්නේ මුස්ලිම් වරුන්ට ප්‍රේම කරන්න, වල්බරා කියන්නේ මුස්ලිම් නොවන අයට වෛරය කරන්න, වෛරවන්න, කෝප කරන්න, හානි කරන්න. ඒකනේ අදහස් ඕන් කියන්නේ. නබි නායකතුමා කොහොමද කටයුතු කරේ? මුස්ලිම් ජනතාවට පමණක් ප්‍රේම කරලා මුස්ලිම් නොවන ජනතාවට ඝාතනය කරන්න කියලා ඉස්ලාම් දහම අපිට නබි නායකතුමාන නෙමෙයිමද උගේ ඉගැන්නුවේ? දැන් මේ සංකල්ප ISIS වාදීන් ප්‍රාස්කු ප්‍රහාරයේ නායකයා ඔය සාරාන අසින් වැනි පුද්ගලයන් ඔවුන් මේ සංකල්පය පිළිගත් සංකල්පයක්ද ඔබ? ඔව්, ත්‍රස්තවාදීන් මෙවැනි සංකල්පයක් ගොඩනගාගෙන ඉස්ලාම් දාමේ නොමැති ත්‍රස්තවාදයේ සාධාරණීකරණය කරන්න ඔය වගේ සංකල්ප ගොඩනගා ගන්නවා. සමහර කුරුවන්වකි පෙන්නලා වහබ්වාදෙත් නැති, වහබ්වාදෙත් නැති, ඔහුන් කියන අලුතින් මතු කරන වහබ් උපකල්පනය කරන වහබ්වාදෙත් නැති අල්වලා වල්බරා කියලා දානවා. දැන් සෞදි අරාබියාව තව්හීද් රටක්නේ, වහබ්වාදී කියලානේ කියන්නේ. දැන් තව්හීද් ඒ සෞදි අරාබියාවේ ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන් එන්න තහනම් කියලා උන් කියනවාද? ශ්‍රී ලංකාවේ වෙන සේවකයන්ව ඝාතනය කරන්න ඕන කියලා සෞදි අරාබියාව අනකරනවද? කොහෙවත් නැහැ. මුස්ලිම් නොවන ජාතිකයන් සමග නබි නායකතුමා කටයුතු කරේ කොහොමද? නබි නායකතුමා අවසාන මොහොත දක්වා තමන්ගේ පාලන කාලය තුළ යුදෙව් ජාතිකයන් ජීවත් වුණා, ක්‍රිස්තියානි ජනතාව ජීවත් වුණා. ඒ යුදෙව් ජනතාවට ක්‍රිස්තියානි ජනතාවට නබි නායකතුමානන් පහර දුන්නේ නැහැ. නබි නායකතුමා සමග නබි නායකතුමාගේ රාජ්‍ය පාලනයට එරෙහිව සටන් කරන්න කැරලි ගහන්න ත්‍රස්තවාදයේ නියලුණු පිරිසත් සමග නබි නායකතුමානන් සටන් කරා මිසක් මහ ජනතාවගෙන් මුස්ලිම් නොවන ජනතාව සමග ලෙංගතුව කටයුතු කරා. නබි නායකතුමානන් අවසාන මොහොතේදී මරණ මංචක අවස්ථාවේ සිටිනකොට පවා තමන්ගේ යුද සන්නාහයේ සේරු 30කට තිරඟු පිටි ණයට අරගෙන තමන්ගේ යුද සන්නාහයේ උකසට තබලා ණයට ගත්තා. ඒක බේරන්නට බැරිව තමයි නබි නායකතුමානන් මරණයටපත් වුණේ. යුදෙව් ජාතිකයෙක්ගෙන් ණයක් ලබා ගන්න රාජ්‍ය නායකයෙක්. නබි නායකතුමා ඔය අල්වලා වල්බරා කියලා ජීවත් වුණ පුද්ගලෙක් නෙමෙයි, වක්තෘහරයෙක් නෙමෙයි. ඒ වගේම නබි නායකතුමානන්ගේ සේවකෙක්, මෙහෙකාරකෙක් වශයෙන් හිටියා, මෙහෙකරුවෙක් වශයෙන් හිටියා යුදෙව් ජාතිකයෙක්. නබි නායකතුමා යුදෙව් ජාතිකයන්ගේ කාන්තාවක්ගේ සංග්‍රහයකට, ආහාර සංග්‍රහයකට ඇරයුම පිළිගෙන සහභාගී වුණා. අල්වලා වල්බරා නබි නායකතුමා ළඟ තිබුණේ නැහැ. නබි නායකතුමානන් ළඟ නැති අල්වලා වල්බරා සාරා නසීම ඇති කරන ඒකට නබි නායකතුමා හෝ කුර්ආනය හෝ නබි බදන් හෝ ඉස්ලාම් හෝ තව්හීද් හෝ ඒකට වග කියන්නේ නැහැ. ඒ පුද්ගලයන් තමන්ගේ ඌමනාවට ගොඩනගා ගන්නා දේවල් ඒවට ඉස්ලාම් පුරුෂ යුද්ධ සංකල්පය වගේ තමයි. ඒකට ක්‍රිස්තියානි ජාතිකයන්ට අපි ඇඟිල්ල දික් කරන්නේ එක එක පුද්ගලයන් තමන්ගේ දේශපාලන අරමුණු දිසා කරන දේවල්. ඔය ත්‍රස්ත ප්‍රහාරයන් ශ්‍රී ලංකාව තුළ ඔය වගේ ත්‍රස්තවාදී කණ්ඩායම්, ඔය වගේ අන්තවාදී කණ්ඩායම් පිළිබඳ මේ ප්‍රහාරයට පෙර ඔබලාට මේ සිය තව්හීද් ජමාත් සංවිධානවලට ඔය වගේ දැනුවත් වීමක් තිබ්බද? ඒක ප්‍රථමයෙන්ම ඔබ සඳහන් කරද්දී කිව්වා ආරක්ෂා අංශවලට රටතුල මොකක් කර ප්‍රශ්නයක් ඇති වෙද්දී ඒවා පිළිබඳ ඔබ දැනුවත් කරනවා කියලා. එතන මේ වගේ ප්‍රහාරයක් වෙන්න පිළිබඳ හෝ මේ වගේ මතයක්, මේ වගේ චින්තනයක් ලංකාව තුළ ගොඩනැගෙනවා කියලා ඔබ දැනුවත් කරලා තිබ්බද?
ඕ නියත වසයම අපි දැනුවත් කරලා තිබුණ. සහරන් හසිම් තව්වෙත් කියන සංකල්පය ප්‍රචාරය කරගෙන ආපු කෙනා දෙදස් දාසේ ජූලි මාසේ දක්වා මහජනතාවත් සමඟ ප්‍රසිද්ධියේ සාමාන්‍ය පරිජි දේශනාවක් සිදුකරගෙන ඉටිය කාතාංකුඩිය ජීවත්වුණු සහරන් හසිම් දෙදස් දාසේදී ක්‍රමක්‍රමයෙන් අගභාග වෙනකොට ඔහු ජිහාත් ගැන කතා කරනවා. ජාත්‍යන්තරයේ ජිහාත් සිද්ධ විය යුතුයි, සිරියාවේ ජිහාත් සිද්ධ විය යුතුයි, ලෙබනානයේ ජිහාත් ඒ වගේ කතා කරන්න පටන් ගන්න. මුස්ලිම් නොවන රටක ජීවත් විය හැකිද නොහැකිද ඌ ඒ මාතෘකාව විෂයමාලාව අතට ගන්නවා. ඌගේ මූණ පොතාරා ඒවා දේශනා නිකුත් කරනවා වීඩියෝ පට. ඒවා බලනකොටම අපිට තේරෙනවා මූගේ මතයේ යම්කිසි වෙනසක් විපර්යාසයක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒවා අදාළ වීඩියෝ පටවල ලින්ක් සහිතව, යොමු ලින්ක් සහිතව ත්‍රස්ත විමර්ශන ඒකකයට ඒ කාලේ අපි යොමු කරා. ඔබ කියන්නේ ඇත්තක් වෙන්න ඇතිනේ? 100%ක් වගකීමෙන් කියන්නේ මම මොන නිලධාරීවරයාටද බාර දුන්නේ කියලාත් මම කියනවා. අපි ලිඛිත ලේඛන නෙමෙයි දුන්නේ, ඒ ලින්ක් WhatsApp කරලා යවුවා. සහරන් හසිම් ව්‍යායාම් කරනවායි කියලා අලුයම කාලේ ආඥාවට පස්සේ සුබෝවලට පස්සේ ව්‍යායාම් කරනවායි කියලා මුහුදු පෙරලා තීරේ එවැනි දර්ශන ෆොටෝ අපි යවුවා. ඇයි යවුවේ අපි? ඒ වෙලාව අපි ශ්‍රී ලංකා තෞවිජ්ජමත් කියලා අපි කටයුතු කරේ. ඒකේ කාතාංකුඩි ශාඛාව අරහා සමහර දසුන් අරගෙන ඒවා යොමු කර ත්‍රස්ත විමර්ශන ඒකකයට මූ පිළිබඳව අවධානයෙන් සිටින්න කියලා. හේතුව වුණේ අපිට තව්හීද් කියන නමින් ඉන්න පුද්ගලය කරන වැරදි වැඩවලට අපි අනුබල දෙන්නේ නැහැ. වරද කරනවා නම් අපිට මේ රට වැදගත්. සියල්ලට ප්‍රථමයෙන් රටක් තියෙන්නට ඕන අපිට. නිදහස් නිවහල් රාජ්‍යයක් තිබුණොත් තමයි ස්වාධීනව අපිට සියලුම කටයුතු සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා අපිට ත්‍රස්තයෙන් තොර, ජාතික ආරක්ෂාව තර්ජනයෙන් තොර පරිසරයක් තියෙන්නට ඕන. එම නිසා මුස්ලිම් නමින් තව්හීද් නමින් යම් පුද්ගලයෙක් රටට අයිත කරවාව නම් ඒ පුද්ගලයන් පිළිබඳව අපි තොරතුරු සපයලා රට ගැන හිතලා අපි කටයුතු කරා. නමුත් ඒව ගැන කොමිසම වාර්තාවේ මොනවත් නැහැ. කොමිසමේ සාක්ෂි ලබා දෙන අවස්ථාවේදී පව අපි සමහර කරුණු ඒ ගැන ඉදිරිපත් කරා. නමුත් ඒ කිසිදු කරුණ ඒව නැහැ. තව්හීද් කියන්නේ මේ රටට අයිත කර පිරිසක් වගේ පෙන්නනවා. මම කලින් කියන් හිටියේ මේ සාම්ප්‍රදායික සුෆි මුස්ලිම්වරු ලංකාවේ තව්හීද් සංවිධානවලට විරුද්ධ වෙල්ල කරපු ප්‍රහාර කොප්මණද කියලා මා වාර්තා කරගෙන තිබෙන ආකාරයට දැනට ප්‍රහාරයන් සෑහෙන ප්‍රමාණයක් ඔවුන් සිද්ධ කරලා ඒ සියලු විස්තර ලැයිස්තු පවා අපි ලබා දුන්නා. පොලිස් ස්ථානය මොකද්ද, ඒ නඩුවක් යොමු වෙලා තිබුණා නඩු අංකේ මොකද්ද, දිනේ මොකද්ද, තව්හීද් සංවිධාන කවුරු හරි සුෆි මුස්ලිම් හෝ සාම්ප්‍රදායික මුස්ලිම් වරට ප්‍රහාරයක් දුන්න සිද්ධියක් වාර්තා කරලා කියලා පෙන්නනවා. මේ පෙන්නන්නේ මේ කරා කියලා කියන්නේ දැන් මේ පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාවෙන් ඔවුන් විශේෂිතව සලකන ඒ සුෆි මුස්ලිම් වරුන් පිළිබඳනේ. ඒ සුෆි මුස්ලිම් පිළිබඳව මම නිකන් නෙමෙයි කියන්නේ. පැමිණිලි අංකය, නඩු අංකය, පොලිස් ස්ථානය, ඒ අදාළ සිද්ධිය සිදුණු දිනය ඒවා විමර්ශනය කරන්න පුළුවන් පොලිස් ස්ථාන අරහ. එතකොට කවුද ගාලා තියෙන්නේ, කාටද ගාලා තියෙන්නේ, කවුද අගතියට පත් වෙලා තිබෙන්නේ, කවුද මේ චූදිතයන්, කවුද තෝර බේර ගන්න පුළුවන්? මේ කිසිම දෙයක් සලකා බලන්න නැතුව එකපාරටම තව්හීද් සංවිධාන තහනම් කරනවා නම් ඒක ප්‍රහේලිකාවක්. දැන් ඔබ කිව්වා මේ සංවිධානය ඔබ ස්ථාපිත කරේ ජනතාවට ඉස්ලාම් දහම අර විදිහට කියන්න කියලා. දැන් ඔබ ඒ වගේම කිව්වා ඔබ දැනන් සිටියා ඔය වගේ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ යම් යම් දේශනාවන් හෝ ඔය වගේ චින්තනයන් රට තුල ව්‍යාප්ත වෙනවා කියලා. සංවිධානයක් වශයෙන්, ඒ සංවිධානයේ ඔබ නායකයෙක් වශයෙන් ඔබ අපගේ මුස්ලිම් වරුන්ට මේ පිළිබඳ ඉස්ලාම් දහම කියන්නේ මේ වගේ දෙයක්, ඔය ත්‍රස්ත ප්‍රහාර ත්‍රස්තවාදය ඇවිල්ලා ඉස්ලාම් දහමේ නැහැ, මොවුන් පවසන ත්‍රස්තවාදය ජිහාද්වාදයේ කියන දෙයක් ඉස්ලාම් දහමේ නැහැ කියලා ඔබ ප්‍රචාරය හෝ මොක්කර කරලා තිබෙනවද, ඒ ජනතාවට දැනුවත් කරලා තිබෙනවද? හොඳ ප්‍රශ්නයක්, වටිනා ප්‍රශ්නයක්. බලන්න IS කියන ඒ සංකල්පේ ලංකාව තුළට 2015 2014 ව්‍යාප්ත වෙන්න පටන් ගන්න අවස්ථාවේදී අපි මුලින්ම කවුද ඒගොල්ලන්ගේ මොන වගේ මතයක්ද කියන එක දැනන් හිටියේ නැහැ. නමුත් 2015 ඔවුන් ලංකාවෙන් යම් යම් පිරිස IS වලට සම්බන්ධ වෙනවා. IS කියන්නේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ඉල්ල කරන අන්තවාදී ත්‍රස්තවාදී මිලේච්ඡ ප්‍රහාර සිද්ධ කරන තහනම් විය යුතු සංවිධානයක් කියන එක අපි වටහා ගත්තට පස්සේ ඒ වෙලාවේ අපි ශ්‍රී ලංකා තව්හීද්ජමාත් කියලා කටයුතු කරේ. මාලේකම් වශයෙන් මම හිටියා. අපි පැහැදිලිව අලෙප්පු කියන සංගරාවේ 2015 අගෝස්තු මාසේ ISIS ඉයක්කම් ඉස්ලාතික් එදිරානද කියලා අපි වෙනම සංගරාවක් අපි නිකුත් කරා. ඒ වගේම 2015 මාර්තු මාස 2015 මාර්තු මාසේ ඉස්ලාමින් ඉස්ලාත්ින් පෙරල් ISISින් අරාජකම් කියලා මාධ්‍යවේදීන්ව අමුවේ ඝාතනය කරපු ISIS සංවිධානයට සම්පූර්ණ විරෝධතාවය පළ කරලා මේ සංගරාව පළ කරන්න මාස 5කට කලින්ම මේ සංගරාව පළ කරලා අපි ප්‍රසිද්ධිය ප්‍රකාශ කරා. ඒ වෙලාවේ විඩිවෙල්ලි පුවත්පතේ
දෙදස් පාලවේ මාර්තු මාසේ. අපි ISIS අමිපින් ඉස්ලාමිය විරෝධ සේල්ගලක මුඩිව කට්ටුවද එපෝදු. මේ IS සංවිධානයේ ඉස්ලාම් විරෝධී ක්‍රියාවලට අපි තිත තබන්නේ කවදද කියලා ප්‍රසිද්ධිය අපි ලිපියක් පළ කරා. එවගේම අපේ මුහුණු පොතේ ඒ අවස්ථාවේදී ඒ IS ඒ ලිපිය අපි පළ කරා, මහජනතාව දැනුවත් කරා. අපි සිංහල මාධ්‍යයෙන් පවත්වපු අපේ වෙබ් පිටුවේ ඒව දැම්මා. එපමණක් නෙවෙයි, ඊට කලින්ම 2014 වකවානුවේම IS පමණක් නොවේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අමු අමුවේ ඝාතනය කරන්න පෙළඹුණු තලිබාන් ත්‍රස්ත සංවිධානයට විරුද්ධව අපි එකල කටයුතු කරපු SLTJ සංවිධානය අර අපි ලිපි පළ කරා. ඒවා විරෝ වැරදි ක්‍රියාවන් කියලා අපි කිව්වා. එපමණක් නෙවෙයි, අපි 2012 වර්ෂයේම මොහම්මද් නබිතුමාණන්ට විරුද්ධව චිත්‍රපටයක් එළිදැක්වුවා, ඉනසන්ස් ඔෆ් මුස්ලිම් කියලා. මොහම්මද් නබිතුමාණන්ට වැරදි චිත්‍රූපයක් ගොඩනැගුවා. ඒකට විරුද්ධව අපි උද්ඝෝෂණ පැවැත්වුවා. මහජනතාව දැනුවත් කරන ත්‍රිවිධ භාෂාවෙන් ලොව ශ්‍රේෂ්ඨතම මිනිසා මොහම්මද් නබි නායක තුමාණන් කෙරෙහි තුමාණන් කියලා පොතක් නිකුත් කරා. ඒ පොතේ මේ සටන් කියන්නේ මොකද්ද, ඒව අනිවාර්ය වෙන්නේ කාටද, මුස්ලිම් ජනතාව සටන් කරන්න පුළුවන්ද, ඉස්ලාම් ආගමේ සටන් කිරීමක් ගැන සඳහන් කරලා තිබෙනවද, මේ සියල්ලක්ම මේක අපි නිකුත් කරේ 2012 වසරේ දෙසැම්බර් මාසෙ. ඒ දෙසැම්බර් බලන්න 2012 දෙසැම්බර් 20 වන දින ඒ කාල වකවානුවේ ඉඳලම ත්‍රස්ත විරෝධී මතයක් තමයි SLTJ සංවිධානයක් වශයෙන් අපි එදත් 2018න් පස්සේ CTJ සංවිධානයක් වශයෙන් උත් අපිගෙන ගියේ. 2018 CTJ සංවිධානයේ පටන් ගත්තට පස්සේ අපි ත්‍රස්ත විරෝධී දීප ව්‍යාප්ත වැඩසටහනක් අපි දියත් කරා. ලංකාවේ හැම පළාතකම ත්‍රස්තවාදයට විරුද්ධව අපි දේශනා පැවැත්වුවා. මේක පාස්කු ප්‍රහාරයට පෙරද පසුද? පාස්කු ප්‍රහාරයට පෙරත් අපි සිදු කරා, පාස්කු ප්‍රහාරයට පසුවත් අපි සිදු කරා. ඒ වගේම බලන්න මේ තවත් හොඳම දෙයක් තමයි, උදාහරණයක් තමයි 2017 වසරේ SLTJ සංවිධානය අපි ඉන්නකොට සමන්තුරේවල 2017 ජනවාරි මාස 28 වෙනිදා ත්‍රස්තවාදයට විරුද්ධව දැවැන්ත සමුළුවක් අපි පැවැත්වුවා. කවුරුත් මේ IS කියන ත්‍රස්තවාදයට සම්බන්ධ නොවිය යුතුයි කියලා. මේ වගේ කවුරු හරි වැඩ කරලා තියෙනවා නම් අපිට කරුණා කරලා පෙන්වන්න කියන්නේ. ඔය දැන් අපි මේ CTJ සංවිධානය වශයෙන් ඉන්නකොටත් මේ අත්පත්‍රිකා බෙදුවා, අපි පෝස්ටර් ව්‍යාපාර කරා, මුස්ලිම් හා මුස්ලිම් නොවන සියලු ජනතාවට ඒවා දැනුවත් කරා. මේ සියල්ලක්ම ත්‍රස්තවාදයට විරුද්ධව අපි කරේ. ඒ වගේම අපි 2018 මාර්තු මාසේ 3 වෙනිදා වගේ කාල වකවානුවක IS සංවිධානයට එරෙහිව පිටකොටුවේ උද්ඝෝෂණයක් පැවැත්වුවා. සිරියාවේ අර්බුදයක් සිද්ධ වුණා, මුස්ලිම් සිරියානු ජාතිකයන් අමුමුවේ ඒ අසාඩ් රෙජිමෙන්තුව විසින් ඝාතනය කෙරුවා. ඒවට IS සංවිධානයේ සහාය ලබා දුන්නා. IS සංවිධානයේ තමාර ප්‍රහාරයන් සිද්ධ වුණා. ඒ අසාඩ් රෙජිමෙන්තුවට විරුද්ධව IS ත්‍රස්තවාදීන්ට විරුද්ධව අපි බැනර් ඒ වගේම සටන් පුවරු උස්සගෙන අපි උද්ඝෝෂණ පවත්වලා තියෙනවා. වගකීමක් දැරිය යුතු සංවිධානයක් වශයෙන් මීටත් වඩා මොනවද අපි බලාපොරොත්තු වෙන්නේ? අපේ පරිශුද්ධ වූ කුර්ආන් පරිවර්තනයේ පවා ත්‍රස්තවාදයට විරුද්ධව අපි කරුණ ඉදිරිපත් කරලා තිබෙනවා. අපි වගකීමෙන් තමයි කටයුතු කරලා තියෙන්නේ. ඔබ විසින්, ඔබලාගේ සංවිධානය විසින් මේ දේ කරලා තිබෙනවා. දැන් ඕල් සිලොන් ජම්මියතුල්ලාම ඕ දැන් මේ මවුන් විශේෂිත කියන ওই සූෆි මුස්ලිම් වරු නායකත්වය දරන්න ඕනේ කියලා හෝ නායකත්වය දරනවා කියලා පවසන පිරිස් මේ වගේ ජනතාවට දැනුවත් කරලා තිබෙනවා කියලා ඔබට දැන් මුස්ලිම් නායකත්වයේ, සුෆී නායකත්වයේ, උලමා සභා නායකත්වයේ, තවත් වෙන වෙන සිවිල් සංවිධානවල නායකත්වයේ තියෙන ප්‍රශ්නේ තමයි කිසිම දෙයක් එඩිතරව කියන්නේ නැහැ. විවෘතව කියන්නේත් නැහැ. පැහැදිලි ස්ථාවරයක් ඉදිරිපත් කරන්නේත් නැහැ. හැමදාම වැනෙනසුළු, නැමෙනසුළු, එහෙටත් නැති, මෙහෙටත් නැති, අහසටත් නැති, පොළොවටත් නැති නම්‍යශීලී ප්‍රතිපත්තියක තමයි ඔවුන් ඉන්නේ. ඒ නිසා තමයි ඔවුන්ගේ සමහර විශේෂයෙන් සැලකිය යුතු ව්‍යාපෘති මේවා කියලා අපිට කියන්න බෑ. පොත්පත් නිකුත් කරයි. ඒ පොත්පත් නිකුත් කරන්නේ යම් කිසි ප්‍රශ්නයක් මතුවලා අවුරුදු 2-3ක් ගියාට පස්සේ. එතකොට ඒව ජනතාවකින් ඈත් වෙනවා. නමුත් අපි උණුසුමෙන් ශනිකව ඒ මොහොතේ මේ ජනාසා ප්‍රශ්නේ දීපවා මුස්ලිම් ජනතාව වෙනුවෙන් ඔය උලමා සභා සංවිධානයේ සුෆී නායකවරුන්ගේ දායකත්වය මොකද්ද? ඔවුන් කරලා තියෙන දායකත්වය මොකද්ද? අහුවනම් කියයි අපි අරයට මේවා කිව්වා, මහින්ද රාජපක්ෂට අරවා කිව්වා, ගෝඨාභයට මේවා කිව්වා කියලා කියයි. එහෙම නෙමෙයි. සංවිධානයක් වශයෙන් මහජනතාවට ප්‍රසිද්ධියේ යම් කිසි වැඩපිළිවෙලක් සිද්ධ කරන්න ඕනේ. එහෙම වැඩපිළිවෙලක් අපි ඔවුන්ගෙන් දකින්නේ නැහැ. සමහර පොත්පත්, සමහර ලේඛන, සමහර දේශන, සර්වාගිමික සමුළු ඒවා මේවා කියලා සමහර දේවල් කියයි. එක වතාවක් උලමා සභා සංවිධානයේ සභාපති රිස්සි මුෆ්ති මහත්මයා, ඒ මහත්මයා කිව්වා පාස්කු පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේදී අපි වார்த்தාවක් ඉදිරිපත් කරා 2015
අයිස් ත්‍රස්ත සංවිධානය පිළිබඳව කියලා. ඒ වෙලාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ඔහුගෙන් ඉල්ලා සිටියා මේ ලේඛනවල පිටපත් දෙන්න කියලා. අපිට එහෙම ලේඛන ලැබිලා තිබුණ නැහැ කියලා. ඒකයි තියෙන ප්‍රශ්නේ. එකක් කතා කරන්නේ වෙන්නේ වෙන දෙයක්. ඒ නිසා ඔවුන්ගේ ප්‍රසිද්ධ වැඩපිළිවෙල අපි කිසිම දෙයක් දැකලා නැහැ. ශ්‍රී ලංකාවේ වාසය කරන මුස්ලිම්වරුන්ගේ බහුතරයක් ඔය ISIS එකට සහයෝගය දක්වලා තිබෙනවා කියලා සමහර චෝදනාවල් තිබෙනවා. උදාහරණයකට ගත්තොත් මඩකලප ප්‍රදේශයේ කලුකොඩි උසුලගෙන ඔය ISIS එකට සහයෝගය දක්වලා තිබෙනවා කියලා සමහර ප්‍රවෘත්ති ඇවිල්ලා තිබ්බා. දැන් ඔය මම කීප අවස්ථාවකදීම ඔක පැහැදිලි කරලා තිබෙනවා. කවුරු ලංකාවේ ISIS වලට කවුරුත් සපෝට් කරලා මේ ප්‍රසිද්ධිය කවුරුත් කිසිම ආගමික නායකයෙක් දේශපාලත්මේ කවුරුත් එහෙම කටයුතු කරලා නැහැ. සහරා නසීම්ලා පවා ISIS වලට සම්බන්ධ වුණායි කියලා ඔහුගේ වීඩියෝ පටයක් ඉදිරිපත් වුණාට පස්සේ තමයි ඔක්කොම දැනගත්තේ. එතකන් සාරල්ල IS එක්ක සම්බන්ධ වෙලා තිබෙනවා කියලා කවුරුත් දැනන් හිටියේ නැහැ. එතකොට ලංකාවේ IS ව්‍යාප්ත කරන නැත්නම් IS ප්‍රවර්ධනය කරන මුස්ලිම් පිරිසක් ඉන්නවයි කියලා කවුරුත් අඳුනගෙන තිබුණේ නැහැ. IS කොඩි තිබුණා අරවා මේවා තිබුණායි කියලා කතාවක් ගියා. ඒක මම දැන් මේ ෆොටෝ පවා මට ඡායාරූප පවා ඉදිරිපත් කරන්න පුළුවන් IS කොඩි තිබුණාද නැද්ද කියලා. මේ තියෙන්නේ බලන්න. ඒක පලස්තීනයේ 2015 අවුරුද්දේ පලස්තීනයේ ගාසා තීරුවේ මුස්ලිම් ජාතිකයන්ට විරුද්ධව යුදෙව් ඊශ්‍රායෙල් ජාතිකයන් අමනුෂ්‍ය ලෙස කරපු ප්‍රහාරයකට විරෝධතාවයක් පළ කරලා කරපු උද්ඝෝෂණයක මේක කරේ තවිජ් ජමාත් සංවිධානයේද මේක තවිජ් ජමාත් සංවිධානයේ අපේ SLTD ඒ කාලේ ශාඛාවක් හෝ නැත්නම් වෙන කවුරුත් කරේ නැ සියලුම සාම්ප්‍රදායික මුස්ලිම් සාම්ප්‍රදායික නෝන කියලා කියා ගන්නවා සුෆි නෝන තරීකා නෝන සියලුම පුද්ගලයන්ගේ දායකත්වයෙන් පැවතුනේ මේ තියෙන්නේ බලන්න සීලම සුෆි සාම්ප්‍රදායික මුස්ලිම් නායකත්වයේ දරන පුද්ගලයෝ පවා ඉන්නවා. ඔය තොප්පි පැරඳගෙන තවුහීද් කට්ටිය ඉන්නේ නැහැ. ඒ වගේ සියලුම පුද්ගලයන් IS වලට නෙමෙයි පලස්තීනයේ ඒ සිද්ධ වෙන ගාසා තීරයේ සිද්ධ වෙන ඒ කාලේ කල්කුඩා ප්‍රාදේශීය වශයෙන් සිටි උලමා සංවිධානයේ නායකවරු පවා මේන්නේ සහභාගී වෙලා හිටියා. එතකොට මේගොල්ලෝ තමයි IS උලමා සංවිධානයේ තමයි IS. මේක පලස්තීනයේ වෙනුවෙන් කරපු දෙයක්. කවුරුත් එහෙම IS වලට අනුබල දීලා වැඩ කටයුතු කරේ නෑ ලංකා. ජාරන් ඇයි ත්‍රස්තවාදයට පෙළඹුණේ? ඇයි ත්‍රස්තවාදයට ඔහු යොමු වුණේ කියන එක තාමත් ප්‍රශ්නයක් වෙලා තියෙන අවස්ථාවේ. ඔය පාස්කු ප්‍රහාර කොමිසම් වාර්තාවේ ඔවුන් සඳහන් කරනවා ජාරන් මේ වගේ චින්තනයකට එන්නට මූලිකම හේතු වෙලා තිබුණේ පරිශුද්ද වල්කුරාණේ කියලා. ඒ කියන්නේ පරිශුද්ද වල්කුරාණේ දැන් ශ්‍රී ලංකාවේ ගත්තොත් බොහොමයක් පරිවර්තන තිබෙනවා. විග්‍රහයන් එක එක්කෙනා එක එක විග්‍රහයන් කරලා තිබෙනවා. ඒ ඔහු ගත්ත විග්‍රහයක ඔහු පරිවර්තනයේ ප්‍රතිඵල තමයි මේ ත්‍රස්තවාදයට ඔහු පෙළඹිලා තියෙන්නේ කියලා ප්‍රාස්කු ප්‍රහාර කොමිසම් වාර්තාවේ නිර්දේශයන් වල සඳහන් වෙනවා. ඒ හින්දා ඔවුන් ගත්ත එක් තීරණයක් තමයි ලංකාවට එක පරිවර්තනයක්. සිංහල, දෙමළ, ඉංග්‍රීසි ත්‍රිභාෂයෙන්ම එක් පරිවර්තනයක් විය යුතුයි. මේක හොඳ නැද්ද? මම නම් ඒ නිර්දේශය පිළිගන්නේ නැහැ. ඒක අපේ ආගමික අයිතියට ඇඟිලි ගැසීමක්. ඔව් දැන් ඔබ ගත්තොත් දැන් ඒක ඇත්තක් නෙවෙයිද? ඒක දැන් ඔබ පරිවර්තනය කරා. මෙම කුර්ආනය. ඒ වගේම ජම්ියතුල් උලමාව. ඔවුන්ගේ කුර්ආනයත් ගත්තොත් දැන් ඔබ සඳහන් කරලා තිබෙනවා මූණ ආවරණය කිරීම තහනම්. ආගමේ නැගෙන මූණ ආවරණය කිරීම තහනම්. මේක පාස්කු ප්‍රහාර කොමිසම් වාර්තාවේත් ඔවුන් සඳහන් කරනවා. ඒ ජම්ියතුල් උලමාව ඔවුන්ගේ පරිවර්තනයේදී ඔවුන් සඳහන් කරනවා මූණ ආවරණය කළ යුතුය ඒක අනිවාර්යයි කියලා. ඒතකොට මේ වගේ ප්‍රශ්න එක එක්කෙනාට එක එක විදියට පරිවර්තන තියෙද්දි ඇත්තට ගැටලුවක් ඇති වෙන්නේ නැද්ද? දවක කියද්ද රසවත් කතාවක් නේ. ත්‍රිභාෂාවෙන් ත්‍රිභාෂික තර්ජුමා. ත්‍රිභාෂික කුර්ආන් පරිවර්තනයක්. එක පරිවර්තනයයි. දව ඔය කියපු මතු කරපු උදාහරණයම අපි ගමු. දැන් මූණු ආවරණය සම්බන්ධයෙන් දරන්න යන ස්ථාවරය මොකද්ද ඔය එක තර්ජුමාවක? එක පරිවර්තනේ. ඔබගේ පරිවර්තන. දැන් මගේ පරිවර්තනය අනුව මූණු ආවරණය තහනම් කියලා කියන ඒ කාරණාව පරිවර්තනයට දානවා. දැන් මම අර උලමා සංවිධාන කට්ටිය මොකද්ද කරන්නේ? ආන්න බලන්න. තව්හීද් සංවිධානවලට අනුරූපී පරිවර්තනයක් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වෙනවයි කියලා ඔවුන් කැරලි ගන්න පටන් ගන්නවා. එතකොට උලමා සංවිධානය කියනවා වගේ වම්මැස පමණක් විවෘත කරලා තබාගෙන සියල්ලක්ම ආවරණය කරගත යුතුයි කියන ඒ පරිවර්තනය දැම්මම පාස්කු කොමිසම කියන ඒ වார்த்தාවට අනුව ඒ නිර්දේශයට පටහැනි වෙනවා. ඔය පරස්පර විරෝධී මට්ටම ඔය නිර්දේශයේ ක්‍රියාත්මක කරන්න ගියාම ඇති වෙනවා. ඒකේ මූල්‍ය භාෂාව අරාබි භාෂාව. මේක හැමෝටම එකයි. ලෝකයේ හැම තැනටම ගියොත් මේක එකයි තියෙන්නේ. ඒකේ කිසි වෙනසක් නැහැ. පරිවර්තන වල වෙනස් තිබ්බට.
ඇයි එක පරිවර්තනයට එන්න බැරි? ඇයි එක එක්කෙනා එක එක විදිහටද? ඔබ මොන ආකාරයටද මේක පරිවර්තනය කරන්නේ? ඒගොල්ලෝ මොන ආකාරයටද මේක පරිවර්තනය කරලා තියෙන්නේ? දැන් එක පරිවර්තනයකට හැමෝටම යන්න පුළුවන්. යන්න පුළුවන් වෙන්නේ හැමෝම එක මතයක පිහිටන්නට ඕන. ඉස්ලාම් වල මූලික පදනම කුර්ආනයේ නබිනායකතුමාණන්ගේ මඟ පෙන්වීම පමණයි. සම්මත මඟ පෙන්වීම. කුර්ආන් සහි හදීස්. ඒ පදනම මත පිහිටා සිටියානම් මේ පදනම සියලුම මුස්ලිම් ජනතාව පිළිගෙන තිබෙනවා. ඒ පදනම මත පිහිටලා තිබුණා නම් කුර්ආන් පරිවර්තනය කරනකොට අර්ථ විග්‍රහයක් දෙන්න ඕන. නබිනායකතුමාගේ නබි වදනක් තියෙනවද කියලා බලලා, ඒ භාෂා සම්ප්‍රදාය සලකලා බලලා, නබිනායකතුමාණන්ගේ විග්‍රහය බලලා අර්ථකථනයක් ලබා දෙන්න පුළුවන්. ඔබ කරේ? මම කරේ ඒ පදනම මත. මම යම් කිසි කාරණාවක් ඉදිරිපත් කරනවා නම් නබිනායකතුමාණන්ගේ විග්‍රහයක් තිබෙනවද කියලා බලනවා. දැන් මූණ නිර්වර්ණය කරන්නට ඕනේ කියලා ඔබ කියන්නේ කුර්ආනයට අනුවමයි. කුර්ආනයේ 53 වන පරිච්ඡේදයේ 53 වන 53 වන වැකිසලකලා බලලා. ඒක ඔබ ගත්තේ ඒ කුර්ආනයේ තියෙන අරාබි මූලික පාඨය. ධාලික අද්න අයුරෆ්න ෆලා යුදයින. ඒ කාන්තාවන් කවුරුන්දයි හැඳින ගනු ලැබීමට, කාන්තාවන් වදහිංසනෙන් තොරව ජීවත් වීමට තමයි ඒ උතුරු සළුව පැනඳගත යුත්තේ. මොට්ටක් කිලිය හැඳින ගැනීම කියන කොන්දේසිය අපි අවලංගු කරගෙන කාන්තාවන් මොට්ටක් කිලිය පළඳින්නට බෑ, උතුරු සළුව පළඳින්නට බෑ. ඒ කියන්නේ මූණ අනිවාර්යයෙන්ම ඇඳෙන ගැනීමට නිරාවරණය විය යුතුයි. ඒ දෙවියන්ගේ නියෝගයක්. ඒ නියෝගයට අනුව තමයි නබිනායකතුමාගේ කාලේ නබි මිත්‍රවරියන් ජීවත් වෙලා තිබෙන්නේ. මූණු නිරාවරණය කරගෙන තමයි ඔවුන් හිටියේ. නබිනායකතුමාගේ භාර්යාවන්ට පමණයි මූණු ආවරණය කියන සම්පූර්ණ මූණු ආවරණය පමණක් නෙවෙයි, සම්පූර්ණයෙන්ම ඔවුන් තිරයක් පිටුපස ජීවත් විය යුතුයි. බාහිර ලෝකයට ඔවුන් දර්ශනය නොවිය යුතුයි. ඔවුන්ගේ කිට්ටු ඥාතීන් හැර ඒ නබිනායකතුමාගේ භාර්යාවන්ට පමණක් 11 දෙනෙක්ට අදාළ නීතියක්. ඒක මුස්ලිම් අනෙක් කාන්තාවන් අනුගමනය කරන එක වැරදි කියලා අපි කියන්නේ. දැන් අප ඒවට හදිස් සාධක ඉදිරිපත් කරනවා. නමුත් උලමා සංවිධානයේ කුර්ආන් හදිස් තුන්වෙනි මූලාශ්‍රයකට යනවා. ඉජ්මා. ඒ ඒකමතික තීරණය. ආගමික වියතුන්ගේ ඒකමතික තීරණය. ඊළඟට කියාස් සංසන්දනාත්මකව අපි යම් යම් කරුණු වලට තීරණය ගන්නවයි කියලා වෙනම පදනම් මූලාශ්‍ර නැවත නැවත පිළිටුව ගන්නකොට කොහොමද එකම පරිවර්තනයකට එකඟ වෙන්නේ? අපි සූදානම්. අපේ පරිවර්තන අපි අරන් යනවා. වෙනත් සංවිධාන ඔවුන්ගේ පරිවර්තනය ගේනවා. ලංකාවේ පාස්කු කොමිසමේ නිර්දේශ අනුව විවෘත සංවාදයක් ඇති කරන්න. අපි පරිවර්තනය කරලා තියෙන දේ හරිද, අනෙක් අය පරිවර්තනය කරලා තියෙන දේ හරිද විවාද කරලා එකඟතාවයකට ඇවිල්ලා එක පරිවර්තනයකට යා. අපි සූදානම් මේ පරිවර්තනයේ තියෙන සෑම වචනයක්ම සෑම අදහසක්ම සුද්ධ වූ කුර්ආනයට හා නබි මගට පමණක් අනුකූල වඩා නිවැරදිව පරිවර්තනය කියන එක තහවුරු කරන්න. එහෙම තහවුරු කරා නම් අපි මේ පරිවර්තනය ලබා දෙන ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට. මේක තමයි අන්තවාදයට තිත තබන, ත්‍රස්තවාදයට තිත තබන මුස්ලිම් නොවන ජනතාව වැළඳගන්න දෙවියන්ගේ පණිවිඩය සැබෑ ලෙසින් නිර්වද්‍ය ලෙසින් අරුත්බරව මහජනතාවට සභාගත කරන පරිවර්තනය. මේක දෙන්න ලංකාවේ ත්‍රස්තවාදී නැති වෙලා යයි. අපි වටෙන් එහෙන් මෙහෙන් උඩින් පල්ලෙන් කතා කරන අය නෙවෙයි. සාක්ෂි සාධක සහිතව නබිනායකතුමාණන් පිහිටුවපු සාමකාමී ලොව මේ පරිවර්තනය තුල තිබෙනවා. මේ සඳහා වසර 30ක වෑයමක් පී ජේනුලාබ්දීන් මහත්මයා ගත කරා. මම වසර 12ක වෑයමක් ගත කරා මේ පරිවර්තනය කොඩ මේ නිමෙවුමක් වශයෙන් ඉදිරියට ගේන්න. මේකේ තිබෙන්නේ ලංකාවට සහජීවනයට අවශ්‍ය කරන දේ. එවැනි දෙයකට එනවා නම් අපි කැමතියි. නමුත් එහෙම නොවි මුස්ලිම් ජනතාව එක කුර්ආනයක් තමයි තියාගන්න ඕනේ. ඒ කුර්ආනයේ තීරණය කරන්නේ සුෆි ජනතාව කියලා කිව්වා නම් ඒක අපි පිළිගන්න බෑ. ඒක අපේ ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි. අපගේ භාෂණයේ නිදහස, ආගමික නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සියල්ලක්ම උදුරන ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි නිර්දේශයක් වශයෙන් අපි සලකනවා. ඒ නිසා එහෙම අපි පිළිගන්නේ නැහැ. පාස්කු ප්‍රහාර කොමිසම් වාර්තාවේ නිර්දේශයන් වල දීර්ඝ සාකච්ඡාවකින් අපි අවසාන ප්‍රශ්නයට දැන් යමු වෙනවා. ඒ අවසාන ප්‍රශ්නය තමයි ඔබ පිළිබඳ වාර්තාවේ සඳහන් වෙනවා. රාසික් රෆික්ඩින් නොහොත් අබ්දුල් රාසික්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ හැකිද යන්න නීතිපතිවරයා කඩිනමින් සලකා බැලිය යුතුයි. ඔය පාස්කු කොමිසමට මම 4 වතාවක් කටඋත්තර ලබා දීම සඳහා සහභාගී වුණා. දින දෙකක් පැය 7ක කාලයක් සාක්ෂි ලබා දුන්නා. මා සම්බන්ධයෙන් තිබෙන සියලුම සැක සංකාවලට මම සත්භාවයෙන් යුතුව හෘද සාක්ෂියට එකඟව නිර්වද්‍ය පිළිතුරු ලබා දුන්නයි කියලා මම විශ්වාස කරනවා. ඒවා සටහන් වශයෙන් තිබෙනවා. මගේ කට උතරත් සෑහෙන සිය ගණන් කොළවල ලියවුන. දැන් මම අහන්නේ ඔය නිර්දේශයේ තිබෙන්නේ මට විරුද්ධව නඩුවක් ගොනු කරා 2014 අවුරුද්දේ. ඒ මම බුදුරජාණන් වහන්සේව නිග්‍රහාත්මකව විවේචනය කරා කියලා.
ඒ නඩුව පවා බුදු දහම වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන් ඒ නඩුව ගොනු කරයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. හේතුව වුණ අතීතයේ දන්නේ නැතුව මොකද්ද සිද්ධ වුණේ කියලා දන්නේ නැතුව දේශපාලන උමනාවක් උදෙසා කරේ. 2013 අවුරුද්දේ 4 මාසේ 6 වෙනිදා මම SLTJ ප්‍රධාන කාර්යාලයේ මුස්ලිම් උරුමය රැකගනිමු කියලා දේශනාවක් කරේ. කරනකොට ආගමික නිකායික පරස්පරතාවයන් පිළිබඳව පැහැදිලි කරනකොට මගේ අතින් වරදක් සිද්ධ වුණා. මම ඒ වරද 2013 අවුරුද්දේ 5 මාසේ 14 වෙනිදා නිවැරදි කරගන්නවා. නමුත් මට නඩු ගොනු කරේ 2014 අවුරුද්දේ 5 මාසේ 6 වෙනිදා. ප්‍රධාන මහේස්ත්‍රාත් අවුරුද්දකට පස්සේ සමාවෙල්ලලා අවුරුද්දකට පස්සේ. ඒ කියන්නේ මේක ගලකොටත්තේ ඥානසාර හිමියන්ට ශුද්ධ වූ කුර්ආනයේ විවේචනය කරා කියන ඒ චෝදනාව නඩුවක් ගොනුණු ගමන්ම අරියටම මාසයක කාලෙකින් මට නඩුවක් දැම්මා. ඉපමණයි සිද්ධ වුනේ. ඔය දේශපාලනයට කරපු දේවල්. මම සත්භාවයෙන් යුතුව මම ප්‍රකාශ කරපු දේ මොකද්ද? මගේ අතින් සිදුණු වරද මොකද්ද? ඒකට මහානායක ස්වාමින් වහන්සේලාට දැනුවත් කිරීමේ ලිපි පවා මම යොමු කරා ඒ කාලෙම. ඒ නඩුව නීතිපති උපදෙස් සඳහා අවුරුදු ගණනාවක් දීර්ඝව තිබෙනවා. අවුරුදු 6ක කාලයක් නීතිපති උපදෙස් සඳහා ඒක තිබුණා. ඒ නීතිපති උපදෙස් මොකද්ද කියලා බලලා සලකලා බලලා නඩු ගොනු කරන්න පුළුවන්ද බැරිද කියන එක නිර්දේශ කරලා තියෙනවා මිසක් පාස්කු ප්‍රහාරයට මම සම්බන්ධයි නැත්නම් ඥානසාර හිමියන්ට කිව්වා වගේ ICCPR ඒ නීතිය යටතේ නඩු ගොනු එවැනි නිර්දේශයක් නෙමෙයි. මගේ නඩුව සම්බන්ධයෙන් පවතින ඒ නීතිපති උපදෙස් තත්වය ඒක ශනික කරලා ඒ වසර ගණනාවක් දැන් ගත වෙලා තිබෙනවා. මූට විරුද්ධව චෝදනා ගොනු කරන්න පුළුවන්ද බැරිද කියලා විමසලා බලන්න කියලා තමයි කියලා තිබෙන්නේ. ඔබට වගකීමෙන් කියන්න පුළුවන්ද ඔබ අන්තවාදයේ හෝ ජාතිවාදයේ ඔබ පොළඹවලා නැහැ, ඔබ ඇවිල්ලා ඒකේ දේශනාවලින් පවත්තලා නැහැ කියලා ඔබට ඇවිල්ලා වගකීමෙන් කියන්නට පුළුවන්ද? ඕ දැන් වහබ්බිසම් කියලා නැති දෙයක් ඇති කරලා වහබ්බිසම් කියන දේම ත්‍රස්තවාදයක් බවට දැන් අර වර්තමාන සමාජයේ පරිවර්තනය කරගෙන තිබෙනවා වගේ අබ්දුල් රාසික් කියන ඒ නම නැත්නම් සිලෝන් තෞහීද් ජමාත් කියන නම අන්තවාදී ත්‍රස්තවාදී සංවිධානයක් වගේ ලේබල් කරනයක් තමයි සිද්ධ වෙලා තිබෙන්නේ. අපිව අඳුනගන්න නම් එක්ක අපිත් එක්ක ඇවිල්ලා සාකච්ඡා කරන්න. අපේ මතය මොකද්ද කියලා බලන්න. අපි මේ ලංකාවට අවශ්‍ය කරන පුද්ගලයෝද නැද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. හලාල් සහතික ක්‍රමයට අපි විරුද්ධව කටයුතු කරලා තිබෙනවා. හලාල් සංකල්පය කියන්නේ වෙන දෙයක්. සහතික ක්‍රම අවශ්‍ය නැහැ කියලා ඒ කාලෙම අපි කිව්වා. ශරියා බැංකු ක්‍රමයේ නමින් සිද්ධ වෙන අසාධාරණ ඒ පිළිබඳව අපි ආගමික විග්‍රහාත්මකව ධර්මානුකූල සාක්ෂි සාධක සහිතව අපි කතා කරලා තිබෙනවා. කළු කබාය ඇඳුම, මූණු ආවරණ ඇඳුම පිළිබඳව ඉස්ලාමීය ස්ථාවරයේ මොකද්ද, මූණු ආවරණයේ තහනම් විය යුතු දෙයක් කියන එක අපි ඒ කාලේ ඉඳලා අපි කියාගෙන ආවා. ඒ වගේම ජාතීන් අතර සැබෑ සහජීවනය සඳහා අපි එකමුතුකම් කරලා ඒව සඳහා අපි කටයුතු කරලා තිබෙනවා. වෙනම ලංකාවේ උපසංස්කෘතියක් ගොඩනගන්නට එපා, අරාබි වසන්තයක් බිහි කරන්නට එපා, අරාබි සෞදි අරාබියාව හෝ මැද පෙරදිග රටවල් වල මුදල් ආධාර වලින් යැපෙන්නට එපා. අපේම ස්වදේශික ජාතිකයන්ගේ ආධාර අරමුදල් වලින් අපි සංවර්ධන ව්‍යාපෘති කරගමු. අපි වෙනත් ජාතියකට වෙනත් රටකට අපි අවනත වෙලා අපේ රටේ ඒ තිබෙන ස්වෛරියත්වයේ උකසට තබන්න එපා කියලා ඒ කාලේ ඉඳලා අපි කතා කරපු අය. ලංකාවේ නොයෙකුත් ප්‍රශ්න ඇති වෙන අවස්ථාවේදී රට වෙනුවෙන් පෙනී හිඳලා රටේ ජාතිකත්වය වෙනුවෙන් අපි අඬනගපු අය. ඒ වගේම අපේ දේශනාවල අපි කියන්නේ මොකද්ද, අපේ ස්ථාවරය මොකද්ද, අපි අදහස් කරන මේ ලංකාව තුල බිහි විය යුතුයි කියලා අපි බලාපොරොත්තු වෙන ඉස්ලාම් මොකද්ද, ඒක අන්තවාදයක්ද, ප්‍රචණ්ඩකාරීත්වයක්ද, සාමකාමී මාවතක්ද, නැත්නම් මහජනතාව අතර සහජීවනය ශක්තිමත් කරන දෙයක්ද කියන එක අපගේ දේශන, අපගේ ලිපි, අපගේ කටයුතු පිළිබඳව අධ්‍යයනය කරන අයට පහසුවෙන් වටහා ගන්නට පුළුවන්. ඔය සමහර මාධ්‍ය ඉන්නවා තමන්ගේ TRP රේට් එක වැඩි කරගන්න බොරු ප්‍රවෘත්ති පළ කරලා මාධ්‍ය දැන් සිංහල බෞද්ධ ජනතාවටත් එපා වෙලා. එවැනි මාධ්‍යවල කුමන්ත්‍රණ වලින් අපේ චරිතය ඝාතනය කරනවා මිසක් අපි සැබවින්ම මේ රටට අහේනි, මේ රටට එරෙහි, මේ රටට විරුද්ධ පිරිසක් නෙමෙයි, මේ රටට සැබවින්ම ප්‍රේම කරන දේශප්‍රේමී සැබෑ ස්වදේශීය මුස්ලිම් වරුන් අපි කියන එක අපි ඉතිහාසයේ තහවුරු කරගෙන එනවා, වර්තමානයේ තහවුරු කරමින් සිටිනවා, ඉන්ෂාඅල්ලා මතු අනාගතයේදී අපි තහවුරු කරනවා. නමුත් හොයලා බලන්න, විපරම් කරන්න, සාකච්ඡා කරන්න, සංවාද කරන්න, එතකොටයි තේරෙන්නේ. එහෙම නැතුව ඇස් වහගෙන මෙයා මේමයි කියලා දොඩවන එකේ පදනමක් විරහිත චෝදනා ගොනු කරන එකෙන් අපි අවබෝධ කරගන්න බැරි වෙනවා. එහෙනම් විසඳුම වැඩසටහනේ ඇතැම් කාරණා පිළිබඳ සාකච්ඡා කිරීමට අද අපත් සමග ඔහුගේ කාලය වෙන් කරලා අපිට සහයෝගය ලබා දුන් සහෝදර අබ්දුරාසික් ඔබට ස්තුතියි. ස්තුතියි. නැවතත් මේ
පාස්කු ප්‍රහාර කොමිසම් වාර්තාවේ තිබෙන බොහෝමයක් ප්‍රශ්න ඒවගේම කාදිලන් හිමිපාණන් එතුමන්ද දැන් මේගේ මහා මොලකරු කවුද කවුද මේවට සල්ලි ගෙව්වේ මේ වගේ බොහෝමයක් ප්‍රශ්න දැන් ගොනු වෙලා තිබෙන අවස්ථාවේ බොහෝමයක් සංවිධානය ඒ වගේම පක්ෂ මේ හැමෝම මේ පාස්කු ප්‍රහාර කොමිසම ප්‍රතික්ෂේප කරමින් සිටින එක අපිට දකින්නට පුළුවන්. නැවතත් අපි මේ විසඳුම වැඩසටහන ඔස්සේ තවත් ප්‍රශ්නයකට විසඳුම් හොයාගෙන නැවතත් ඔබ වෙත එනතුරු අද අපි මේ සමුගන්නවා. මම ජාවිත්.